ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අණාවක ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජය ගන්න. රාව ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ සහ ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක පූර්ණ නිපුණත්වයද වසර 13ක රාව ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජන හදවත් තුල නොමකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරි පාර දකින්න. ව්‍යාපාර නාම, පුජ්‍යල නාම, සුබ නැකත් ඔබගේ ග්‍රහපලවලට මැණික් පැලඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජන හදවත් තුල විශ්වාසයේ ඉහළින්ම දිනාගත් රාවන් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා. 0777539481 0712589916. ආයි බෝවන් තෙරුවන් සරණයි. ඉතින් අදත් ඔබ එක්ක කතා බහට එක්කහු වෙන මම ඔබගේ ජ්‍යොතිෂවේදී වසන්ත රාජකරුණ. ඉතින් මේ 2023 වර්ෂයේ අගෝස්තු මාසයේ පලාපල ඔබ හමුවේ තබන්න කලින් මම විශේෂ දෙයක් කියනවා. ඔබට මගේ සේවය ලබා ගැනීමට සෑහෙන කාලයක යම් කිසි දුෂ්කරතාවයක් තිබුණා. එකක් තමයි මගේ අධික කාර්ය බහුලත්වය. ඒ වගේම ඔන්ලයින් තාක්ෂණයේ ඔසේ තමයි මම සියලුම ජ්‍යොතිෂ කටයුතු කරේ. මොකද මට මේ පහුගිය කාලයේදී ඒ කාර්ය බහුලත්වය තිබුණ නිසා මාව මුණ ගැහෙන්න එහෙම බැරි වුණා. නමුත් දැන් මම ගම්පහ නගරයේම ගම්පහ නගරේ වෝඩ් සිටි වෙළඳ සංකීර්ණයේ මගේ කාර්යාලයේ පිහිටලා තිනවා. අංක 139 දරන තැන සිවවන මහලේ අංක 139 දරන තැන මගේ කාර්යාලයේ අගෝස්තු මාසේ 2023 අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳලා ඔබ වෙනුවෙන් දිගටම සේවයට විවෘත කරලා තියෙනවා. ඉතින් ඔබගේ එදිනෙදා ජ්‍යොතිෂ කටයුතු වගේම විශේෂ නැකත් සෑදෙන ඒ වගේම केंद्र परीक्षा देशीय विदेशीय इवागेम ग्रहापल उपदेशन सेवा इवागेम ग्रहापल निवारणे किरीम ए सियलुम देव विवाह पुरुंदम परीक्षा आदि सियलुम ज्योतिष्य कटयुतु ओब वेनुवें इष्ट सिद्ध करला देंट मम अपकपेला इन्नो इवागेम तमाय ओबट अवश्य ओबगे वास्तु विद्यात्मक कटयुतु एक यानी गिबिम परीक्षा किरीम इवागेम ගොඩනගපු නිවසක වාස්තු විද්‍යා කටයුතු පරීක්ෂා කිරීම ඒ වගේම අලුතින් මේ ගොඩනගන්න යන ඉදිකිරීමක වාස්තු විද්‍යා කටයුතු පරීක්ෂා කිරීම ඒ ආදි සියලුම කටයුතු මගෙන් කරවා ගැනීමට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට දැන් මුණ ගැසීමට පහසු විදියට ගම්පහ නගරයේ මගේ කාර්යාලයේ වෝඩ් සිටි වෙළඳ සංකීර්ණයේ සිවවන මහලේ අංක 139 දරන ස්ථානයේ 2023 අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳලා විවෘත කරන බව මම බොහොම සන්තෝෂයෙන් සතුටින් ඔබට දැනුම් දෙනවා. ඉතින් මේ පණිවිඩයත් එක්කම කියන්න කැමති දැන් මගේ රාවන් ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණය 140,000 ඉක්මවා ගිහින් තිනවා. මේ මහා ජන ප්‍රජාවට ඔබත් එකතු වෙන්න ඔබට ජ්‍යොතිෂ්‍ය කියන මහා ප්‍රස්තුතිය අවශ්‍ය වෙන යම් වෙලාවක ඒ විසඳුම ඔබගේ ඇඟිලි තුඩුවක තබා ගන්න පුළුවන් කියලා මම කියනවා. එහෙනම් ඔබට මේ හැම දෙයක් එකම ඔබගේ ජීවිතයේ ඉදිරි ගමන සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙනවා අනිවාර්යයෙන්ම. දැන්ම මෙම නාලිකාව subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න ඔබගේ ළඟම ඔබගේ ජ්‍යොතිෂ කාර්ය ගැටළු වලට විසඳුම ළඟම තබා ගන්න. එහෙනම් අද අපි විමසා බලමු 2023 අගෝස්තු මාසයේ පලාපල විස්තරේ. මේෂ ලග්නය ඔබට අගෝස්තු මාසය කියන්නේ ඉතාම වාසනාවන්තම මාසයක් විදිහට තමයි සඳහන් කරන්න පුළුවන්. මේෂ ලග්නය ඔබ ඇත්තටම කියනවා නම් යම්කිසි ආකාරයක සෑහෙන කාලයක් ඔබට තිබ්බ විශේෂිතම ගැටලු ප්‍රශ්න උපද්‍රව ඒ හැම දෙයක්ම අවසන් වෙන්න નિયમિત කාලයක් තමයි මේ උදා වෙන්නේ. විශේෂයෙන්ම මේ මාසයේ ඇතුළත ඔබගේ ඇත්තටම කියනවා නම් ඔබගේ ලග්නාධිපති තත්කාල ග්‍රහචාරයේ බලවත් වෙනවා වගේම ඔබට යෝගකාරක වෙන රවි ග්‍රහතුමත් බලවත් වෙන්න
තියෙන ඉද මේ බලවත් වෙනවා කියලා කියන්ට ඕන මේ අගෝස්තු මාසේ. ඉතින් මම විශේෂයෙන්ම කියනවා ඔබගේ සෑහෙන කාලයක මා ඉස්සල්ලා කිව්වා ආරම්භයේදීම කිව්වා වගේ සෑහෙන කාලයක ඔබගේ ඔබගේ හිතේ තිබ්බ දුක් ගින්න නිමා වෙලා තියෙනවා කියලා කියන්න ඕන දුක් ගිනි නිමා වෙලා. එතකොට ඒ දුක් ගින්දර නිමා වෙලා ඔබගේ ජීවිතයට ආලෝකයේ එළිය සහනය ඇත්තටම කියනවා නම් උදා වෙනවා කියලා මම කියන්න ඕන. අර වෙන දැන් ඇත්තටම කියනවා නම් මම මෙතෙන්දි කියනවා සෑහෙන කාලයක් ඒ කියන්නේ දැන්ට අවුරුදු දෙකක වෙලේ ඉඳලා යම් කිසි විදියකින් සමාජ ආර්ථික වටපිටාව ඒ කියන්නේ ඔබගේ එදිනෙදා කටයුතු වල සමාජ ආර්ථික සංස්කෘතික ඒ හැම අංශයකම තිබ්බ සෑහෙන ප්‍රශ්න උපද්‍රව යෙදිලා තිබ්බා. ඉතින් මේ හැම දෙයක් එකම ඔබ අරගලයක් කරා කියලා කියන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් 2021 2022 වර්ෂය පුරාම ඔබ ඇත්තටම කියනවා නම් ඔබගේ ධෛර්යය ඔබගේ ශක්තිය ඔබගේ කාර්ය ශූරත්වය විශේෂයෙන්ම හැම දෙයකටම වැඩි ඔබගේ තීක්ෂණ බුද්ධිය පාවිච්චි කරලා ඔබ යම් කිසි විදියකින් ඔබ බුද්ධිමත්ව වැඩ කටයුතු කරා. ඉතින් මේ බුද්ධිමත්ව වැඩ කටයුතු කරපු හින්දම ඔබ යම් කිසි විදියකින් ඔබගේ එදිනෙදා කටයුතු වල ඔබ යම් කිසි විදියකින් ජයග්‍රහණ අත්පත් කරගත්තාට වැඩිය ඔබ කියන්ට ඕනේ මේකෙදි ඔබ බුද්ධිමත්ව වැඩ කටයුතු කරපු හින්දා ඔබ රැකුණා කියන්න පුළුවන්. වෙන මොනවත් නෙවෙයි රැකුණා කියන්න පුළුවන්. ඒක තමයි ඇත්තම කතාව. ඉතින් මේ කාලේ ඔබගේ සිතට සහනයක් සැලසෙන කාලයක්. මේ කාලේ ඔබට සිතට යහපත සැලසෙන කාලයක්. සෑහෙන කාලයක දුක් ගින්දර නිගා වෙනවා නිමා වෙනවා කියලා මම කියනවා වගේම අපි ගෘහ ජීවිතයේ පැත්තට ආවොත් අපි එදිනෙදා ඔබගේ පවුල් පරිසරය තුළ ඔබගේ සමාජය තුළ ඔබ ගොඩනැගුණු වටපිටාව ගැන කතා කරනකොට පහුගිය කාලේ ඔබට සිත් වේදනා අනන්තව ලැබුණා. ඒ කියන්නේ මේෂ ලග්නය කියලා කිව්වම ඇත්තටම කියනවා නම් බොහෝම තේජෝ බල රාශියක්. ඒ කියන්නේ තේජවන්තකම ඒ වගේම මනා නිපුණත්වයේ කාර්යශූරත්වයේ මේ දැනුම මේ හැම දෙයක්ම තිබිච්ච ලග්නයක් තමයි මේෂ ලග්නය. ඒ මේෂ ලග්නය ඔබම පහුගිය කාලවලදී අඬන්න කඳුළු නැ ඔබ බොහෝම මානසිකව බිඳ වැටිච්ච මානසිකව කඩා වැටිච්ච තත්ත්වයක් තිබ්බා. ඉතින් අර මේෂ ලග්නේ කෙනෙක් අන් අයට තමන්ගේ දුක කියන්නේ නැ. අන් අයට තමන්ගේ වේදනාව කනගාටුව ඒවා බොහෝ වෙලාවට කියනවා අඩුයි. හැම වෙලාවෙම අර මේ පොසිටිව් වයිබ්ස් වලින් තමයි ඉන්නේ. කියන්නේ තමන්ට මොනවා හරි කරදරයක් වුණා නම් ඒ කරදරේ තමන්ගෙම ගියාවේ. ඒ කියන්නේ තමන්ම ඒක විඳගෙන ඉන්නවා මිසක් තමන් හුඟක් වෙලාවට අන් අයකට ඒක කියන්නේ නැහැ. ඒක ඇත්තම කතාවක්. ඉතින් මේ විශේෂයෙන්ම අපි ඒ ගැන කතා කරොත් යුග දිවි ප්‍රශ්න විවාහ වෙලා ඉන්න ඔබගේ ජීවිතේ ඒ දෙදෙනා අතර ප්‍රශ්න රාශියක් ඔබට තිබ්බා. දෙදෙනා අතර ප්‍රශ්න රාශියක් තිබ්බා. ඒක ගැටලුවක් ඇත්තටම. ඒ වගේම තමයි අර යුග දිවියේ දෙදෙනා අතර ගැටලුව තිබ්බා. ඒ වගේම තමයි ඔබට කියන්න ඕනේ විශේෂම කාරණාව ආදරය කරන හිත් පෑරිච්ච කාලයක් තමයි පහුගිය කාලේ. ඒ කියන්නේ අර එතනත් අර දෙදෙනා අතර අවබෝධය ගොඩනගා ගන්න බැරි නිසාම දෙදෙනා එක්ක යම් කිසි විදියකින් ඒ සම්බන්ධකම් හරියාකාරව සංනිවේදනය නොවීම හේතුව නිසා සෑහෙන මානසික පීඩා වින්දා කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් මේ වර්තමානයේ මොනවද වෙලා තියෙන්නේ? මේෂ ලග්නේට අගෝස්තු මාසේ ඉතාම සුබ ග්‍රහ පෙරලි තියෙනවා. විශේෂයෙන්ම මං කිව්වා ලග්නාධිපතිය බුධ ග්‍රහතුමා එක්ක එක්කහො වෙලා සිකුරු ග්‍රහයා එක්ක සම්මිශ්‍රණය වෙලා පස්වැන්නේ ඉන්නවා. ඒ වගේම ගුරු ග්‍රහයා ලග්න භාවයේ තැන්පත් වෙලා සිටියේදී චන්ද්‍රයා දසවැන්නේ ඉන්නවා. සෙනසුරු 11 වැන්නේ ඉන්නවා. මෙන්න මේවා ඉතාම හොඳ
තත්ත්වය මේක ඇත්තටම හොඳම මේ දෙයක් මේ හින්දා ඔබගේ සිත ප්‍රීතියෙන් පිරෙනවා සිත ප්‍රීතියෙන් පිරෙනවා ඔබට දැන් මේ වෙලාවේ කුජ සිකුරු යෝගයේ හත්වැන්නා අධිපති සිකුරු ලග්නාධිපතියත් එක්ක යෝගකා යෝග වෙලා පස්වැන්නේ සිටීමෙන් මේ මාසයේ පුරාම ඔබ බොහෝම ප්‍රියමනාප භාවයකට පත් වෙනවා ඔබගේ රූප ස්වභාවයේ ඇත්තම වර්ණවත් වෙනවා ජවි කල්යාණ ඒ කියන්නේ සම පැහැපත් වෙනවා ඔබගේ මූණේ අමුතු එළියක් තියෙනවා ඇත්තටම කියනවනේ ඒ වගේම තමයි ඔබ කාතරත් ජනප්‍රිය වෙනවා ඒ වගේම ඔබට ඔබ ප්‍රේම සම්බන්ධතාවයක් ගැන හිතුවා නම් ඒ පාර්ශව වලින් යහපත් ප්‍රතිචාර ලැබෙනවා ඒ අය ඇත්තටම ඔබට ආදරය කරනවා ඔබගේ ජීවිතයට ආදරය කරනවා ඉතින් ඒක ලොකු දෙයක් ඇත්තටම ඔබට ඔබ කනගාටු වෙන්න උවමනාවක් නැහැ ඉතින් තව එකක් තමයි ඔබගේ කේන්ද්‍රයට අනුව ගුරු ග්‍රහතුමා මේ වෙලාවේ ලග්න භාවයේ තැන්පත් වෙලා ඉන්නේලා මනා ශෝභමාන රූප ස්වභාවයක් ඔබට පවතිනවා ඇත්තටම ඔබගේ කේන්ද්‍රය තුල මේ ලක්ෂණ තියෙද්දි ඔබගේ ආර්ථික තත්ත්වය ඊටාම යහපත් තත්ත්වයකින් බබලනවා කරන කියන රැකී රක්ෂා කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වෙනවා මේක තුල ඔබ බලන්න කේන්ද්‍රය තුල ඔබට ගුරුගේ මහදශාවක් ඒ වගේම සිගුරුගේ මහදශාවක් කුජ මහදශාවක් බුද මහදශාවක් ගත කරනවා නම් යහපත් ස්ථානයක උත්පත්ති කේන්ද්‍රේ මේෂ ලග්නයේ ඔබට පිහිටලා තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ජීවිතේ දැවැන්ත ආකාරයට දිනනවා කියලා කියන්න පුළුවන් ඒක අනිවාර්යයි ඒ නිසා බොහෝ සෙයින්ම ඔබගේ ජීවිතේට වාසනාව සම්පත සතුට සමාදානය උදා වෙනවා කියලා මම කියනවා ඉතින් මම මේකත් එක් මේ වගේ තත්ත්වයක් එක කියද්දි ඔබගේ ජීවිතයට යහපත උදාම වෙනවා ආර්ථික තත්ත්වය ගැන කිව්වම විදේශ රැකියාව හිමි වෙනවා විදේශ රැකියාවල නියුතු අයට හොඳ තත්ත්වයක් ඇති අනිවාර්යයෙන්ම ඇති වෙනවා ඒ වගේම තමයි සෙනසුරු ග්‍රහය 11 වෙනේ පිහිටීමෙන් ඔබ සෑහෙන කාලයක් බලාපොරොත්තු වෙච්ච සෑහෙන කාලයක් බලාපොරොත්තු වෙච්ච ඔබගේ තීරණාත්මක වෙනසක් ඇති වෙනවා අනිවා මේ කියන්නේ ඔබට දෙයක් ලැබෙනවා කියලා තමයි ඒ තුලින් මම ගම්ම්‍ය කරන්නේ ඔබ ගම්ම්‍ය වෙන්නේ ඇත්තටම ඔබගේ මගේ කතාවෙන් තත්කාල ග්‍රහචාරයේ සඳු ග්‍රහය බොහොම බල සම්පන්න වෙ ඉන්න නිසා විදේශ රැකියා ශේස්ත්‍රයේ හොඳ ගමනක් තියෙනවා ඇත්තටම ඔබට මේ වෙලාවේ මේෂ ලග්නයේ ඔබට යම් කිසි විදියකින් යම් මෙහෙම මං කියද්දි සුබඵල ගැන මෙහෙම කියද්දි ඔබට මේ ඒක ඒක එහෙම වෙන්නේ නැත්තම් ඒ වගේ සුබඵලයක් ලැබෙන්නේ නැත්තම් ඔබට ඇත්තටම කියනවනේ කේතු ග්‍රහයාගේ මහදශාවක් ඒ වගේම කේතු ග්‍රහයාගේ මහදශාවක් එහෙම නැත්තම් නරක තැනක ඉන්න රවිගේ මහදශාවක් නරක තැනක ඉන්න ශනිගේ මහදශාවක් ලබන්නම තියෙනවා නැත්තම් ඔබට අනිවාර්යෙන් මේ වෙලාවේ ඔබගේ ජීවිතයේ යහපත්ව බබලනවා කියලා තමයි කියන්න තියෙන්නේ ඒ නිසා තම සුබයි ඔබගේ ජීවිතයට යහපත සම්පත උදා වෙන වාසනාවන්ත මාසයක් විදියට අගෝස්තු මාසය හඳුන්වන්න පුළුවන් නියත වශයෙන්ම විවාහ මංගල යෝග උදා වෙනවා තරහ වෙලා ගිය අය නැවත පැමිණෙනවා ඔබගේ ඔබට යාළු වෙන්න අහලා ඔබ බෑ කියපු අය ඔන්න ආපහු කකුල් කඩාගෙන එනවා ඔබ ගැන හොයනවා ඒ අය ඔබගේ විස්තර අහනවා කොහෙද ඉන්නේ කවුද මේ එහෙම අන්නේ එහෙම අහනවා ඒ වගේ තත්ත්වයක් තමයි ඇත්තටම පවතින්නේ ඒ නිසා විශේෂයෙන්ම ඔබගේ ජීවිතයට සුබ වෙලා ඔබගේ අලුත් බලාපොරොත්තු ඉස්ස සිද්ධ වෙලා ඔබට ජීවිතේ හොඳ ගමනක් ආරම්භ වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ එහෙමනම් ඔබගේ ජීවිතයට සුබයි ජයයි අනාගතයේ ජයයි එහෙනම් ඒකාන්ත වශයෙන්ම ඔබගේ ජීවිතේ හොඳ ගමනක් ආරම්භ කරන්න පුළුවන් හැකියාව ඔබට පවතිනවා කියලා මම කියනවා එහෙනම් ඔබට සුබ වේවා ජීවිතේට යහපත සම්පත සමාදානෙ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබට වෘෂභ ලග්නේ ඔබට කොහොමද මේ අගෝස්තු මාසය 2023 අටවෙනි මාසය කොහොමද ඉතින් ඇත්ත වශයෙන්ම කියනවනේ ඔබගේ ජීවිතේට සුබ කාලයක් උදා වෙන නැවුම් බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත කාලයක ආරම්භය තමයි මේ උදා වෙන්නේ කියලා
කියන්නෝනේ විශේෂයෙන්ම ඔබගේ කේන්ද්‍රය හරහා ඉතාම විචිත්‍රවත් ග්‍රහචාරයක් වැටලා තිනවා ඔබට රවි ග්‍රහය 3 වැනි වෘෂභ ලග්නයේ ඔබගේ කේන්ද්‍රයේ 3 වැනි 4 වැනි කුජ බුධ සිකුරු කියන ග්‍රහ යෝගය උදා වෙලා තිනවා එතකොට කේතු ග්‍රහය තමයි මෙතන දුර්වල වෙලා ඉන්නේ 6 වැනි ඒ වගේම හතන භාවේ බලවත් වෙලා නැහැ කවුරුත් හත අධිපති ග්‍රහතුමා හත අධිපති ග්‍රහය හත් වෙනාධිපතිය බලවත් වෙලා ඉන්නවා මේ ඔබගේ කේන්ද්‍රේ එතකොට මේ තත්ත්වයත් එක්ක ඔබගේ ජීවිතයට යහපත් බලාපොරොත්තු ඉස්ස සිද්ධ කර ගනිමින් ඔබට චන්ද්‍රයා චන්ද්‍රයා නම වෙන්නේ බලවත් වෙලා ඉදි සෙනසුරු ග්‍රහය දස වෙන්නේ ඉන්නවා ගුරු රාහු වෙන්ද වගේම 12වන භාවයේ තැන්පත් වෙලා ඉන්නවා කියලා මේ කේන්ද්‍රය තුලින් ගම්ම්‍ය වෙනවා ඉතින් මම කියනවා ඔබගේ ගෘහ ජීවිතය ගැන කතා කරනකොට ගෘහ ජීවිතයේ විශේෂයෙන්ම අගෝස්තු මාසයේ ගෘහ ජීවිතය ගැන කතා කරන පහුගිය මාස 3ක කාලය ගත්තොත් අපි මැයි මාසය ජූනි මාසය ජූලි මාසය අපි වැඩිපුරම මැයි ජූනි දෙකේදී වෘෂභ ලග්නයේ අය යම් කිසි විදිහකින් වැටුණා ඒ අයගේ මානසික ඒකාග්‍රතාවේ බිඳ වැටුණා එතකොට ඒකට හේතු තියෙනවා විශේෂයෙන්ම වර්තමාන ග්‍රහචාරය තුල ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරව ගන්න ඕන ඇත්තම කේන්ද්‍රේ බලාගෙන ඒ අනුව තමයි වැඩ කටයුතු කරලා මේ ජීවිතේ දිනන්න ඕන ඔබ ඒකට හේතුව හැම වෙලාවම තමන්ගේ ලග්නය බල කියන්නේ මාසයකට සැරයක් තමයි මේ වෙන ග්‍රහ මාරුත් එක්ක යම් යම් ග්‍රහ ජීවිතේ වෙනස්කම් වෙනවා සමහර වෙලාවට පොඩි ග්‍රහ මාරුවක් අපි දැන් විශාල මේ කියන්නේ ප්‍රතිපල කියන්නේ මහා ලොකුවට ගණන් ගන්නේ ගුරු මාරුව රාහු කේතු මාරුව ඒ වගේම සෙනසුරු මාරුව අන්න ඒ වගේ තමයි අපි වැඩිපුරම මේ කතා බහට ලක් කරන්නේ නමුත් බුධ මාරුව සිකුරු මාරුව කුජ මාරුව අඩුම ගානේ දවස් දෙකමාරින් දෙකමාරට වෙන සඳුගේ ග්‍රහචාරයත් අපි බලන්නේ නමුත් මෙහෙම එකක් තියෙනවා අවුරුදු 16ක ගුරුගේ මහදශාවට වඩා සුබඵල ඇති කරන්න පුළුවන් එක රවි මාරුවක බලවත් තැනක රවි ග්‍රහයාගේ ඒ සුබ ගමනක් ඒ වගේම සඳුගේ සුබ ගමනක් දවස් දෙකෙන් තුනෙන් යම් කිසි විදියකින් ඒ ග්‍රහම සඳුගේ චంద్రචාරය තුලින් තමන්ගේ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන් ඒකත් එක්කම කියනවා කුජගේ මාරුවත් එහෙමයි කුජ ග්‍රහයා හොඳටම බලවත් ඒ ග්‍රහයාගෙම ඉතින් මම ඒකයි කියන්නේ අර කේන්ද්‍රයේ හැම වෙලාවෙම තමන් අර ෆෝන් එකක් අප්ඩේට් කරනවා වගේ ෆෝන් එක හැම වෙලාවෙම රීසෙට් කරලා අප්ඩේට් කරන්න ඕනේ. ඒ වගේ තමයි ඔබගේ කේන්ද්‍රයත් බලා ගන්න ඕන කේන්ද්‍රයේ තුලිනුත් ඔබගේ ජීවිතේ කොයි වගේද කියලා කේන්ද්‍රයේ තුලින් ඔබගේ ජීවිතයට හෙට වෙන්නේ මොකද්ද කියලා නිරන්තර අවධානයෙන් ඉන්න ඕන. මං ඒ ගැන මං වැඩිපුර කතා කරා. ඉතින් පහුගිය කාලවකවානුවේ ඔබගේ මං කිව්වා ඔබ මානසික පැත්තෙන් බොහොම අගාධයක වැටිලා හිටියේ. ඒකට හේතුවක් තියෙනවා මේ කේතු ග්‍රහය 6 වැන්නේ ඉන්නේ තත්කාල ග්‍රහචාරේ. ඒ වගේම ගුරු රාහු යෝගයක් තිබ්බ නිසා පහුගිය කාලවකවානුවේ ඔබ බොහෝ සෙයින්ම මානසික වැටනේ තමන්ගේම අයට උදව් කරන්න ගිහිල්ලා. ඒ තමන්ගේ හිතයි ශීන්ට උදව් කරන්න ගිහිල්ලා. තමන් හිත බැඳිච්ච අය තමන්ට ඇත්තටම පිට තමන්ට ඒ මග ඇරලා යද්දි තමන්ගේ ඒ හැම දෙයක්ම තමන්ට නැති වෙලා තියෙද්දි බොහොම අමාරුවෙන් හිත හදාගෙන බොහොම අමාරුවෙන් ඒ ගමන ආවා කියලා කියන්න ඕනේ මතක් කරන්න ඕනේ. ඉතින් වර්තමාන ග්‍රහචාරය ඔබ කේන්ද්‍රේ පරීක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට සිකුරු මහදශාවක් බුධගේ මහදශාවක් ඒ වගේ මං අර කිව්වා වගේ ෂෝට් ටයිම් එකක් තමයි කුජ මහදශාව අවුරුදු 7යි. ඒකේ හොඳම කාලේ ගියොත් තමන්ට රජකම දීලා තමයි ඒ ග්‍රහයා තමන්ගේ ඉවත් වෙලා යන්නේ. ඒ කියන්නේ මේ මහදශාව හෝ ඒ ආගේ අතුරුදශාව විදශාව විවරත් ඉවර කරන්නේ. චන්ද්‍රයාගේ මහදශාවක් යනවා නම් බලවත්ම ගුරුගේ මහදශාවක් යනවා නම් හොඳයි. නමුත් තත්කාල ග්‍රහචාරයේ ගුරු ග්‍රහයා 12 වෙන්නේ ඉන්නවා. නමුත් මේ වෙලාවේ විශේෂිතම සිද්ධිය තමයි වෘෂභ ලග්නයේ ඔබට අගෝස්තු මාසයේ මේ විචිත්‍රවත් කුජ සිකුරු යෝගය බුදත් එක්ක පිහිටලා තියෙන යෝගය ඇත්තටම කියනවා නම් ඉතාම යහපත්ව බලපානවා හැම දෙයකටම යහපත්ව බලපානවා
ඉතින් ඒකත් එක්කම ඔබට කේතු ග්‍රහයාගේ පිහිටීමත් ඉතාම කේතු ග්‍රහයාගේ පිහිටීම පොඩ්ඩක් අසුබ විදියට බලපානවා මේ කේතු ග්‍රහයාගෙන් එතෙන්දි තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ දෙයක් කරන්න යනකොට සතුරු කරදර ගැන වැඩිපුර අවධානය යොමු කරන්න වර්තමානයේදී ඔබට මොකද ඔබගේ රහස් ඉතාම රහස් හොයා ගන්න පුළුවන් ඇත්තට කවුරු හරි ඒ කියන්නේ ඒ අයට ඉවෙන් වගේ ඔබගේ හතුරන්ට ඔබගේ රහස් යන්න පුළුවන් ඒ නිසා ඒ සම්බන්ධව ඔබ සැලකිලිමත් විය යුතුයි කියලා මම අනිවාර්යයෙන්ම කියනවා මොකද මේක ප්‍රබලම සාධකයක් ඔබගේ ඉදිනදා කටයුතු වල මේ දේවල් වලදී බලපාන සාධකයක් ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අවුලක් වුණොත් එතෙන්දී ඔබ තමයි අමාරු වෙටෙන්නේ ඒ හින්දා ඔබ කල්පනාවෙන් වැඩ කටයුතු කරලා ජීවිතේ ජයග්‍රහණය සාක්ෂාත් කරගන්නට උවමනායි ඒක තමයි මම විශේෂයෙන්ම කියන්න තියෙන කාරණාව ඉතින් මේ හැම දෙයක් එක්කම ඔබට බොහෝ සෙයින්ම වැදගත් වේවි කියලා මම කියනවා ඉතින් ගෘහ ජීවිතයේ මේ ආකාරයට දී ඔබට විවාහ योजना दें दस दिगिन गला एंड पुलवा इवागेम कलपहुवेच विवाहेकट यम किसी ओबट प्रेमवांत प्रेमवांत लबेन्ड पुलवा इवागेम विवाहे दिगिन दिगट काल गेहिला एतुलिंग ओब मानसिक बिंद वैटिच खाले इवराय केला के अंड पुलवा इवागेम तमाय होंद अवस्था लबिनवा ए विवाहेट इताम इहल पाउल परिसरेकिंग ओबगे विवाह सिद्धवेन्न इवागेम මේ කාලේදී අර අසමගි වෙලා හිටපු යුවතිපතීන්ට නැවත වාරයක් සතුට සමාදාන දෙන්නගේ අතර තිබ්බ ඒ අවිශ්වාසයේ සැකය ඒවා නැති වෙලා හොඳ තත්ත්වයක් ඇති වෙන්න වාසනා ගුණය තියෙනවා මේක ලොකු දෙයක් නේද ඇත්තටම ඒ නිසා මේක ඉතාම වාසනාවන්තම තත්ත්වයක ආරම්භය ඒ ඔබට තව ඔබගේ ජීවිතයේ යහපත සම්පත උදා වෙනවා ජීවිතයට සුබයි අනාගතයේ ජයයි ඒ තුලින් ඔබගේ ගමන හරි ආකාරයෙන්ම හරියනවා කියලා කියන්න ඕන ආර්ථික තත්ත්වය යහපත් ඒ වගේම විදේශ රැකියා බලාපොරොත්තු වෙන ඔබගේ විදේශ රැකියා සිහිනය ඒ වගේම රැකියා සිහිනය හරියනවා ඒ වගේම ඔබටම ඔබට ව්‍යාපාරය කටයුත්තක් ආරම්භ කරන ඔබගේම දෙයක් ආරම්භ කරන මෙපමණ කාලයක් අන් අයගේ යටතේ හිටියානම් අන් අය වෙනුවෙන් ඔබගේ කාලය ධනය ශ්‍රමය කැප කරා නම් මෙන්න මේවට අනිවාර්යයෙන්ම විසඳුමක් හම්බ වෙන වෙලාව මේක ඇත්තටම කියනවා නම් ඔව් ඒ කියන්නේ ඔබට පැහැදිලිවම ඔබට දැන් ඒ සම්බන්ධව හොඳ තත්ත්වයක් ඇති වෙන ඔබගේ ජීවිතයට ආදායම් තත්ත්වය ඉතාම දියුණු වෙලා වාසනාවන්ත විදියට ඉදිරියට යෑමේ හැකියාව ඒකාන්තයෙන්ම ලැබෙනවා මේක ඉතාම හොඳ පිහිටීමක් ඔබට ඒ වගේම තමන් විසින් කරන දේ තමයි තමන්ට හරියන්නේ ඇත්තටම කියනවා නම් බොහෝ සෙයින්ම හොඳ තත්ත්වයක් උදා වෙනවා ඒක ඒකාන්තයෙන්ම හරියනවා ඔබට හොඳයි ජයයි 2023 අගෝස්තු මාසයේ ඔබගේ ජීවිතයට යහපත සම්පත උදා වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මම ඔබට කියනවා මේ වෙලාවේ ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරව ගන්නට අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න. දැන් ගම්පහ නගරයේ වෝඩ් සිටි කියන ගොඩනැගිල්ලේ සිවවන මහලේ 139 ස්ථානයේ මගේ කාර්යාලය ස්ථාපනය කරලා තිනවා. ඔබට වායු සමීකරණය කරන ලද ඒ කාර්යාලයේ ඔබගේ වැඩ කටයුතු ඔබ වෙනුවෙන් මයිස්ටර් කරන්න ලෑස්ති කියන එක මම ඔබට දැනුම් දෙනවා. ඉතින් ඔබට පොදුවේ ගත්තම ඔබගේ ජීවිතයට සුබයි හැරදා ගිය අය නැවත පැමිණෙන ඒ වගේම ඔබට ඔබගේ ජීවිතයට වටිනාකමක් දුන්න නැති මිනිස්සුන්ගෙන් ඔබට හැමදේම ඒ වටිනාකමක් ලැබිලා ඔබගේ ජීවිතය ඉතාම අදි탁සේරුවකින් ඔබගේ ජීවිතයේ ඉදිරියේ ගමන යහපත් වෙන බලවත් වෙන සුබ කාලයක ආරම්භය තමයි මේ උදා වෙන්නේ කියලා කියන්න ඕන. එහෙනම් ඔබගේ ජීවිතයේ සුබ වේවා ජය වේවා ඔබගේ අනාගතයේ යහපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. මිතුන ලග්නය ඔබ නැවත වාරයක් යම් කිසි විදියකින් ටිකක් වික්ෂිප්ත භාවයට පත් වෙන
මාසයක් තමයි ඒ කියන්නේ සුභ අසුභ මිත්‍ර ඵලව තියෙන්නේ මේකෙදි නැවත වාරයක් 2023 අගෝස්තු මාසය තුල ඔබගේ කේන්ද්‍රස්ථාන 1410 කියන ස්ථාන මාසයේ ආරම්භයේදී පාළු වෙලා ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ හතර කේන්දරේ පාළු වෙලා මේ වෙලාවේ එතකොට ඔබගේ කායික මානසික ඒකාග්‍රතාවයේ යම් කිසි ආකාරයක හෙල්ලෙන්න පුළුවන් මේ தත්ත්වය නිසා ඔබට යම් කිසි විදියකින් ඔබව බිඳ වැටෙන්න පුළුවන් ඔබගේ ආර්ථික தත්ත්වය ඔබගේ සමාජීය தත්ත්වය ඔබගේ එදිනෙදා ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන මේ දේවල් ඔබගෙන් යම් කිසි විදියකින් ඈත් වෙන්න ඔබට යම් කිසි බාධාවක් ඇති වෙන්න පුළුවන් ඉතින් මේක ඇත්තටම විශේෂිතම සිද්ධියක් විදියට කතා කරන්න පුළුවන් ඒ නිසා ඔබ ප්‍රවේසම් වෙන්න ඕන සෑහෙන කාලයක් ප්‍රවේසම් වෙලා ඔබගේ ජීවිතය ගැන බලා ගන්න වමනයි කියලා මම කියනවා ඉතින් ගෘහ ජීවිතය අතින් ගත්තම අෂ්ටමේ රාෂ්ට්‍ර කපල ඉවර වෙලා දැන් සෙනසුරු නම වෙන්නේ ඉන්න වේලාවක ඔබගේ මාසය ආරම්භ වෙන්නේ සඳු ග්‍රහයා මාරක ස්ථානයේ අටවැන්න තුලින් මාසයේ මුල් කොටසේ ඔබට මානසික වේදනාවක් කනගාටුවක් ඔබගේ පවුලේ කෙනෙක් නිසා ඔබට යම්කිසි සිත් රිදවීමක් ඔබගේ ඉදිනෙදා ජීවිතවල යම්කිසි මුල් කොටසේ කඩාවැටීමක් පෙන්눔 කරනවා මෙන්න මම දැන් කිව්වා ඔබ තමයි අහලා ඒ කටයුත්ත වලක්වා ගත යුත්තේ එතකොට ඒක ඒ ආකාරයෙන්ම තියෙනවා එතකොට ඔබ මේ වෙලාවේ බොහොම මානසික ප්‍රබෝධයකින් මානසික ශක්තියකින් බොහොම ධෛර්යමත්ව ඔබගේ සිත පිහිටවාගෙන ඔබ ඉන්නේ නමුත් කොහේ හරි ඉන්න කාලකන්ණියෙක් ඔබගේ ජීවිතයට ඇවිල්ලා ඔබව විනාශ කරන්න පුළුවන් මේ කාලේ මිතුන ලග්නයට අපල එන්නේ තමන්ගේ විහිංම දාගන්න මේ ලෙඩ හින්දා මොකද මේ කුජබුද්ධ ශුක්‍ර යෝගයේ තියෙන වික්‍රමස්ථානේ මේ වික්‍රමස්ථානේ තියෙන එක හොඳයි නමුත් මේ ඔබට බාහිර මිනිස්සු ඔබට බලපෑම් කරන gati වැඩි ඔබට අරව කරන්න එපා මේව කරන්න එපා ඔබගේ ජීවිතේ එහෙ යන්න මෙහෙ යන්න කියලා යම් කිසි විදියකින් බලපෑම් ඇති කරනවා මෙන්න මේක හොඳ නැහැ මේක බලපානවා ඒ වගේම තමයි රවි ග්‍රහයාගේ බලපෑම් ඔබට ඉතාම දරුණු විදියට තියෙනවා ඔබගේ ඇත්තටම වචන භාවිතයේදී ඔබ ප්‍රවේශම් වෙන්න උනේ ඉවසීමෙන් කටයුතු කරන්න ඕන ගෘහ ජීවිතයේදී වැදගත්ම දේ තමයි ඉවසීමෙන් බුද්ධිමත් ඥාන ශක්තියෙන් ඔබ වැඩ කටයුතු කරන්න ඕන එහෙම නැති වුණොත් ඔබට පැහැදිලිවම යම්කිසි කරදරයක් හානියක් අපරාධයක් සිද්ධ වෙන්න පුළුවන් ඒක ඒකාන්තයෙන්ම එතකොට ගුරු ග්‍රහයා එක්ක රාහු පිහිටීමෙන් ඔබට හොඳයි ඒක තමයි එකම වාසියකට තියෙන මේ තත්කාල ග්‍රහචාරය ඔබට ඒ තුලින් ඔබට යම් සිවිදියකින් ඔබගේ වැඩ කටයුතු තුල ඔබට ස්ථාවර වෙන්න පුළුවන් එතකොට මේ හිතේ කරදර බාධක මේ හැම දෙයක්ම ඔබ විසින්ම පාලනය කරගන්න ඕන ඔබට මේ ටික කාලයක ඉවසලා ඉන්න ඕන මේක කිව්වම අහයි සමහර මේ මිතුන ලග්නේ ආදරණීය ඔබ අහයි ඇත්තරම කවදා වෙනකල් මේක ඉවසන්නද හැමදාම ඕකද ප්‍රශ්නයක්ද මොකද්ද කියලා කියන්න පුළුවන් ඇත්තරම නේද ඉතින් ඒ නිසා මේ ගැන ඔබ මේ බොහොම කල්පනාවෙන් සිටිය යුතුයි ඔබගේ එදිනෙදා දේවල් එක්කනේ ඒකයි ඉතින් රවි ග්‍රහයාගේ මේ අපල උපද්‍රව කට වචනය පාවිච්චි කරලා බොහොම මේ ඒ පාලනයකින් සිටිය යුතුයි ඔබගේ කටයුතු. එතකොට මම කියනවා ගෘහ ජීවිතයේදී හතර කේන්ද්‍රයේ පාළු හින්දා මේ හතර කේන්ද්‍රය කියලා කියන්නේ ලග්නය ධර්ම හතර මොක්ෂ හත කාම 10 අර්ථ. ඒ කියන්නේ මේ ආර්ථිකය තමන්ගේ සිත යටිසිත හතරවැන්නේ විවාහය සම්බන්ධව කටයුතු හත්වැන්නේ දසවැන්නේ ආර්ථික தත්ත්වේ මේ හතර කේන්දරේ පාළු හින්දා යම් කිසිතින් ආර්ථික වශයෙන් ඒ කියන්නේ මානසික කඩාවැටුනම මේ අර එකිනෙකට එකක් චරිතයත් එක්ක බද්ධ වුණාම එකිනෙකට එකක් සම්බන්ධයි මේ එකක් වැටෙනකොට අනිත් ඒවත් වැටෙන්න පුළුවන් මං අන්නේ ඒක තමයි කියන්නේ මේ සමාජ ආර්ථික වටපිටාවේ මේ හැම දෙයක්ම බොහොම තුලනාත්මකව තමන් බලාගන්න ඕන කියලා.
එහෙම නැති වුණොත් තමන්ට යම් කිසි කරදරයක් බාධාවක් හිරිහැරයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් වර්තමානයේ කුජබුද ශුක්‍ර යෝගයේ තියෙනව නමුත් මං කිව්වා බාහිර කරදර වලට තමන්ව නිරාවරණය වෙන්න පුළුවන් කියලා. ඒ වගේම විවාහ ජීවිතවල වෙනදාට වැඩිය යම්කිසි නැවත වාරයක් යටපත් වෙලා ගිය ප්‍රශ්න නැවත වාරයක් හෙමින් හෙමින් හිස ඔසවනවා වෙන්න පුළුවන්. හරිද? හෙමින් හෙමින් හිස ඔසවනවා වෙන්න පුළුවන්. ආයත් සමගිය සමාදානයේට යම්කිසි මරුපහරක් වදින්නත් ඉඩ තියෙනවා. ඒ ගැනත් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඇත්තටම අගෝස්තු මාසයේ ප්‍රවේශමෙන් කටයුතු කරලා ප්‍රවේශම් සහගතව කටයුතු කරලා ඔබගේ ජීවිතයේ ඒ ගමන හරිගස්ස ගන්න ඕන. ඔබට නැත්තම් යම් කිසි විදියකින් කරදර ඇති වෙන්න පුළුවන්. ඒක ඒකාන්තයි. ඉතින් වෙන මොනවද කරදර නේද? වෙන්න තියෙන ඒවා ඔක්කොම පහුගිය කාලෙත් උනා. දැනටත් වෙන දේවල් වලින් ඔබ ආරක්ෂා වෙලා හිටියොත් ඇති. ඔබ කේන්ද්‍රේ පරීක්ෂා කරගන්න. ඔබ මේ මේ කියන්නේ මාසයකට මිතුන ලග්නයට හොඳ තිනවා ආපහු නරක වෙනවා. ආපහු හොඳ තිනවා ආපහු නරක වෙනවා. මේක පුදුම කර්මයක් ඇතතරම. ඉතින් ඒ හින්දා ඔබ කරන්න ඕන දේ තමයි ඔබ නිවැරදිව ඔබගේ ගමන හදාගන්න එක. ඔබ නිවැරදිව කල්පනා කරන්න. මේ හැම දෙයක්ම පරිස්සම් වෙලා වැඩ කටයුතු කරන්න. මේකයි. ඉතින් මම ඔබට කියනවා ඔබ මේ වෙලාවේ බොහෝම කල්පනාවෙන් සිටිය යුතු පුද්ගලෙක්. කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න ඕන කෙනෙක්. ඒක තමයි ඇත්තම කතාව. මොකද සිකුරු ග්‍රහය, කුජ ග්‍රහය, බුධ ග්‍රහය මෙහෙම එක තැනකින් ආරක්ෂාවක් දෙනකොට වික්‍රමස්ථානයේ බලවත් වෙලා සිටියේදී ගුරු රාහු එහෙන් ආරක්ෂාව දෙනකොට චන්ද්‍රයාට ඉන්න ඉඳ තමයි ප්‍රශ්නේ. එහෙනම් ඔබගේ ළඟම ඉන්න අයකින් ඔබ පරිස්සම් වෙන්න. ළඟම ඉන්න අය ආශ්‍රය කරද්දි පරිස්සම් වෙන්න. ඔබට බොහෝම අභියෝග සහිත කාලයක් තමයි 2023 අගෝස්තු මාසේ මේ කේන්ද්‍රයේ පරීක්ෂා කරගෙන බලලා මේ දැන්නම් මොන ග්‍රහය ලැබලා තිබ්බත් යම් කිසි විදිහකින් කොතන හරි යම් යම් ප්‍රශ්නයක් උපද්‍රවයක් ඇති වෙන්න තියෙන ඉඩ කඩ ප්‍රමාණය වැඩි. ඒ නිසා දැම්ම ඒ ගැන කල්පනා කරලා බලන්න කියලා මම කියනවා. එහෙමනම් ඔබට තව දෙයක් දැනුම් දෙන්න ඕන. විශේෂයෙන් ඔබගේ ජන්ම පත්‍ර පරීක්ෂාවට ඔබගේ යම් කිසි ජ්‍යොතිෂ අවශ්‍යතාවයකට දැන් මම ගම්පහ ප්‍රදේශයේ ගම්පහ නගරයේම වෝට් සිටි කියන ස්ථානයේ මගේ කාර්යාලයේ තියෙනවා. සිව්වන මහලේ 139 ගදරන ස්ථානයේ ඔබට ඇවිල්ලා සුවසේ ඔබගේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ නිසා ඔබ ඉතාම ධනාත්මකව හිතලා හොඳින් කල්පනා කරලා ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය කරා මෙහෙවන්න. අගෝස්තු මාසය නම් සැබවින්ම අභියෝගාත්මක මාසයක් තමයි. ඔබ විහින් තමයි ඔබ සුභ කරගන්න එකයි අසුභ කරගන්න එකයි ඇත්තටම ඔබගේ ළඟ තමයි මේ තියෙන්නේ ඒ විසඳුම. කටක ලග්නය, කටක ලග්නය ඔබට 2023 අගෝස්තු මාසය කොයි වගේද? ඉතින් කොයි වගේද කියන්නේ පලාපල කොයි වගේද නේද? ඉතින් ඇත්තටම කියනවා නම් මෙන්න මේ වගේ ග්‍රහ සිත්තමක් තමයි කටක ලග්නේ ඔබට පිහිටලා තියෙන්නේ. රවි ග්‍රහයා ලග්නේ ඉන්නවා. ඒ වගේම කුජ බුධ සිකුරු කියන ග්‍රහයන් ඔබගේ කේන්ද්‍රයට අනුව දෙවැන්නේ ඉන්නවා. ඒ වගේම ලග්නෙන් හතරවැන්නට කේතු, තත්කාල ග්‍රහචාරය රවි චන්ද්‍රයා 7, සෙනසුරු 8, ගුරු රාහු 10. ඇත්තටම කියනවා නම් යම් කිසි විදියකින් මම කියනවා අර හැම වෙලාවෙම තමන්ගේ කේන්ද්‍රේ බලාගන්න කියලා. ඒ කියන්නේ තමන්ගේ කේන්ද්‍රය හෙට වෙන දේ නෙවෙයි අද වෙන්නේ. හෙට වෙන දේට වඩා අද වෙනස් දෙයක් වෙන්න පුළුවන්. ඈ ඉතින් මේ ඔබගේ කේන්ද්‍රයට මේ දැන් තියෙන විචිත්‍රවත් ග්‍රහ යෝගය ග්‍රහ සිත්තම ඇත්තටම කියනවා නම් බලන්න ලස්සනයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ කුජ බුධ සිකුර දෙකේ මෙන්න වෙනදාට වැඩිය දැන් මේ කටක ලග්නෙට හොඳ දෙයක් නේ උනේ. ඇත්තටම ජනවාරි මාසේ 17 වෙනිදා සෙනසුරු මාරුවත් එක්කම මම අර වෙනදාට කියනවා මේ කතාව. ඔබගේ කේන්ද්‍රයට අටවැන්නට සෙනසුරු ආවනේ. සෙනසුරු ආවා. සෙනසුරු ආපු එකෙන් ඔබ මානසිකව යම්කිසි පීඩාකාරී තත්ත්වයක හොඳටම හිටියා. ඒ කියන්නේ මානසිකව වැටුණා. ඔබ මානසිකව යම්කිසි මානසිකව නිකන් බිඳ වැටීම, කඩා වැටීමට ලක් වුණා.
මේ නිසා ඔබට බොහෝ සෙයින්ම පාඩු අලාභහානි සිද්ධ වුණා කියලා කියන්න ඕනේ. එතකොට ඒ තුල ඔය කටක ලග්නේ ඔබට පහුගිය මේ ජනවාරි මාසේ ඉඳලා ගත්තම ඇත්තටම කියනවනම් හිතේ සතුටක්ම තිබ්බේ නැහැ. ඔබ විවාහ වෙච්ච කෙනෙක් නම් පෞල් ප්‍රශ්න නිසා ඔබ යම් කිසි විදිහින් තැනකට ගිහිල්ලා රහසේ හඳන්න ඇති. ප්‍රසිද්ධිය තණ්ඩන්න ඇති රහසේ හඳන්න ඇති. ඔබට මොකද වුනේ කියලා ඔබ ඒ තරම් බොහොම ප්‍රීතිමත් ප්‍රියමනාපව හිටපු කෙනෙක්. නමුත් ඔබට උනේ ඇත්තටම කියනවනම් මහා පරිමාණයෙන්ම දුක් විඳින්න දුකට පත් වෙන්න තමයි ඔබට සිද්ධ වුනේ. ඒක ඇත්තටම සැබවින්ම ඔබ සම්බන්ධව සංවේදීම කාරණාවක් කියලා මම කියනවා. ඉතින් මේ තුලින් ඔබ පීඩාවට ලක් වුණා, පීඩාවට පත් වුණා. එතකොට සිතේ සතුට නැති වුණත් ළඟම ඉන්න අය හැරදාලා ගියා. ඒ වගේම තමයි නොකරපු චෝදනා නොකරපු වැරදි වලට චෝදනා ලැබලා ඔබ ඇත්තටම කියනවා නම් ඔබ දුක් විඳා. ඒ වගේම මේ මේවා කරේ ඔබගේ ළඟම හිටපු අය කියලා මම කියනවා. ඒ කියන්නේ ළඟම හිටපු අයගෙන් ඔබට විවිධ බාධා කරදර චෝදනා එල්ල වුණා කියලා තමයි මම කියන්නේ. ඉතින් විදේශ රැකියා කරන අයට විදේශ රටවල් වල ඉන්න කටක ලග්නයට බලපාපු ග්‍රහචාරය ඇත්තටම කියනවා නම් බොහෝම හොඳ නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. විදේශ රැකියාව කරපු අයට, ඒ කියන්නේ විදේශ රැකියාවල නියුතු ඔබගේ සමහර තැන්වලදී නම් බොහෝ සෙයින්ම ඔබට පීඩාකාරී තත්ත්ව හොඳටම මතුවුණා. ඒ තුලින් ඔබ මානසිකව වැටුණා, මානසිකව දුර්වල වෙලා ඔබගේ ජීවිතයට ඒ කනගාටුව කරදරේ ආවා කියලා කියන්න ඕනේ. ඉතින් දැන් මෙන්න ඔබගේ ජීවිතයට අගෝස්තු මාසය ගැම්මෙන් ජයග්‍රහණ බලාපොරොත්තුෙන් ඉන්න සුපිරි කාලයක් විදියට තමයි කියන්න තියෙන්නේ. මේ කාලේ ඉතාම සුබයි. ඉතින් මම කියනවා දැන් තත්කාල ග්‍රහචාරී මේ සෙනසුරු අටේ ඉන්න එක තරමක දුරට ඒකේ මේ අපල උපද්‍රව පාලනය වීමක් වෙනවා. ඇත්තටම ඔබගේ මූණ දැන් සිරියාවයි. ඇත්තටම බොහොම දැන් ඔබටම ඔබගේ මූණ කණ්ණාඩියෙන් පහුගිය කාලේ බලද්දි ඔබටම මෙලව රහක් නැති කාලයක් තිබ්බා. මෙලව රහක් නැතුව ඔබ සෑහෙන්න ඔබගේ ඒ தත්ත්වය ඔබට සාක්ෂාත් වෙන්න ඇති. ඇත්තටම කියනවා නම් ඔබට ඔබටම තේරෙන්න ඇති. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔබට ඇතිවෙච්ච පීඩනය කම්පණය බරපතලයි. ඉතින් දැන් මේ අගෝස්තු මාසේ ඔබ මනසේ ඔබ ගොඩනැගෙනවා. ඇත්තටම පෞරුෂය ගොඩනැගෙනවා. සිතේ ප්‍රීතිය සමාදානය සතුට හැම වෙලාවෙම ඔබට ලැබෙනවා. ඒ වගේම තමයි මම කියනවා දැන් මෙන්න හොඳ මංගල කටයුත්තක් ළඟ ළඟම ලෑස්ති වෙනවා. මග ඇත්තටම මං කටක ලග්නේ ඔබට බොහොම මේ වගකීමෙන් කියනවා. ඔබ මේ විවාහ අපේක්ෂිත කෙනෙක් නම් ඔබ මේ ඇත්තටම කියනවා නම් ඔබ මේ මේ හදිසියල කසාද බඳින්න එපා. වයසට යනවා වැඩි, දැන් වයස ගොඩක් වැඩි. එහෙම නැත්තම් මේ ඩෙමෝපියෝ දැන් වද කරනවා මේ බඳපම් බඳපම් කියලා. ඒ වගේ නැත්තම් ගමේ අය මේ මක් ගැන අමුතු විදියට හිතනවා මට මගුලක් නැහැ කියලා. අන්නේ එහෙම සිතලා බඳින්න එපා. ඔබ බැඳත් වයසට යනවා, බැඳි නැත්තත් වයසට යනවා. බැඳි නැහැ කියලා වයසට යන එක නවතින්නේ නැහනේ නේද? ඒ හින්දා අනිවාර්යෙන්ම ඔබ විවාහ වෙද්දී කසාදයක් බඳිද්දී හොඳට හොයලා බලලා බඳින්න. කසාද බැඳත් මැරෙනවා, නොබැඳත් මැරෙනවා. හැබැයි වැරදි කෙනෙක් එක්ක කසාදයක් කරගත්තොත් බැඳ දවසේ ඉඳලා ටික ටික පොඩ පොඩ මැරෙන්නේ. බාගෙට මැරෙනවා ඉතින් නේද? අන්න ඒ හින්දා ඔබ තමයි ආරක්ෂා වෙන්න ඕන. ඔබ තමයි මේ විදියට කල්පනා කරලා වැඩ කටයුතු කරගන්න ඕන. ඉතින් මම කියනවා ඔබට මේ වෙලාව ඔබගේ ජීවිතේ සුබ දේවල් උදා වෙන්න තියෙනවා. ඔබ තමයි ඒකට ඔබගේ ගමන හදාගෙන ඉදිරියට යන්න ඕනේ නේද? ඒ හින්දා මම කියනවා මේ වෙලාවේ ඔබට විශේෂයෙන්ම ඔබගේ ජීවිතයට පින්වන්තකම වාසනාවන්තකම උදා වෙනවා. ඔබ තමයි ඒ ගැන කල්පනා කරලා වැඩ කටයුතු කරන්න ඕනේ නේද?
एनिसा बहुत से इन मोबगे जीविते यहाँ सांपत सातुर समाधाने उदावेनो इतिंग मैं क्या ना ओब साल के लिए मात वेंट नेद ओबगे गमन हदागंड मैं काले वासनावंताई आर्थिक तत्ते यहाँ पत्ते ना सहन काले करंड हिटपु हिताग्नि हिटपु वैरकटे तो सार्थके ना गृह जीविते ओबगे हित होंदवेनो कोटे नवतवारे අර අතේ මිටේ මුදල් ගැවසන ගතිය වැඩි සෑහෙන කාලයක් බලාපොරොත්තු වූ ව්‍යාපාර කටයුත්තක් ඉදිරියටම ගෙන යන්නට ඔබට හැකියාව ලැබෙනවා කිව්වා ඒ වගේම තව කතාවක් මම කියනවා ඔබට මේ වෙලාවේ තියෙන ග්‍රහචාරය බ්‍රහස්පති රාහු දසවැන්නේ බලවත් වෙලා ඉන්න නිසා හොඳ විදේශ රැකියාවක් ලැබෙන්න පුළුවන් විදේශ රැකියාව බලාපොරොත්තු වෙන හොඹ හොඳ ආදායම් තත්ත ගොඩනැගිලා ඔබට මේ අලුත් දෙයක් අලුත් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් හැකියාව තියෙනවා විදේශ ආනයන අපනයන ශේත්‍රයේ වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්න තියෙනවා මම කියන විදේශ රැකියාවල නියුතු වෙලා ඉන්න කටකලග්නේ ආදරණීය ඔබට යම්කිසි මව් රටේ ආයෝජනයක් කරන්න හොඳ ආයෝජනයක කෘෂිකර්මාන්ත කටයුත්තකට නැත්නම් තම තාක්ෂණික කටයුත්තකට මොන හරි ආයෝජනයක් කරන්න ඒක අද නෙවෙයි තව අවුරුදු 4කින් 5කින් පවා ඔබට ප්‍රතිඵල දෙන්න හැකියාවතින ඒ නිසා ඔබට ඒක විශේෂයෙන්ම හොඳයි ඔබ සම්බන්ධව හොඳ දෙයක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මම ඒක කියනවා ඔබට නේද ඒ නිසා ජීවිතේට සුබ පණිවිඩ ඇති වෙන හොඳ කාලයක ආරම්භය තමයි මේ කාලේ ඒ නිසා ජීවිතේ හොඳ ගමනක් හදාගෙන යන්න පුළුවන් හැකියාව ඔබට තියෙනවා කියලා මම කියනවා ඉතින් ඔබට සුබයි ඔබගේ ලග්නයට සුබයි ඔබ වෙනදාට වැඩිය ප්‍රියමනාපවම සිටිනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි මේ කටක ලග්නයේ ඔබගේ කේන්ද්‍රය අනිවාර්යෙන් පරීක්ෂා කරගෙන බලන්න ඔබට සිකුරු මහදශාවක් ලැබනවා ලබලා තියෙනවා නම් ජයෙන් ජයයි. සියලු කටයුතු සර්වපකාරීම සාර්ථක වෙනවා. බුදු මහදශාවක් කුජ මහදශාවක් නම් ජයග්‍රාහී හෙට දවසකට ඔබට දීර්ඝකාලීන දියුණුවකට අඩිතාලම කපා ගන්න පුළුවන්. ඒ වගේම බ්‍රහස්පති රාහුගේ මහදශාව ලැබලා තියෙනවා නම් ඇත්තටම කියනවා නම් ඔබට විදේශ රැකියා තුල ඔබට ඉතාම හොඳින් ස්ථාවර වෙන්න පුළුවන්. ඒ වගේම යුරෝපාකරයේ වැඩ කරන ආදරණීය ඔබට ඉහළ පෙළේ රැකියා අවස්ථා හිමිවලා ඔබගේ ජීවිතයේ යහපත් වෙලා හොඳ තත්ත්වයකින් ඔබට ඉදිරියට යන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මේ වෙලාවේ ඒ රාෂ්ට්‍රක අපලයක් තිබුණත් ඒ වලට ශාන්ති කර්ම කරගන්න ඔබට ඒ වලට අදාළ යන්ත්‍රයක් එහෙම දාලා ඒකට අදාළ මාණික්ක මැණික් මුදු පළඳලා ඔබට ඇත්තටම ඔබගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මම නැවත වතාවක් කියනවා ඔබගේ ජීවිතයට සුබයි ජයයි කියලා මම කියනවා. ඔබට හොඳ හෙට දවසක් තියෙනවා. ඉතින් ඔබගේ ගමන හදාගන්න ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්න දැන් වැඩිපුරම මම ඔබගේ පහසුව වෙනුවෙන් ගම්පහ නගරයේ නගර මැද ඇති වෝඩ් සිටි වෙළඳ සංකීර්ණයේ සිවවන මහලේ 139 ස්ථානයේ මගේ කාර්යාලය මම විවෘත කරනවා 2023 අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳලා. ඒ ඔබට ඇවිල්ලා මුණ ගැහිලා මගෙන් ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් ඔබගේ ජීවිතයට සුබ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැක ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජය ගන්න. රාව නැස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ හා ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක හා පූර්ණ නිපුණත්වයද වසර 13ක රාව නැස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජන හදවත් තුල නොමකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරිපාර දකින්න. ව්‍යාපාර නාම, පුජ්‍යල නාම, චුබ නැකත් ඔබගේ ග්‍රහ පළවලට මැණික් පළඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජන හදවත් තුල විශ්වාසයේ හෙලින්ම දිනාගත් රාවන් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා 077539481 071258296 සිංහ ලග්නය ඔබට 2023 අගෝස්තු මාසය කොයි වගේද ඉතින් තත්කාල ග්‍රහචාරයේ ඊටාම විචිත්‍ර ග්‍රහ සිත්තමකින්
ඔප්නැංගෙලා තියෙනවා විශේෂයෙන්ම ඔබට වැඩි අටුවා ටිකවක් නැහැ ඇත්තටම මේ ග්‍රහ සිත්තම ගැන කතා කරද්දි ඔබගේ පෞර්ෂය ඔබගේ ජීවිතය නිකන් පුරහඳක් පුරහඳක් කින් එළිය වැටෙනවා වගේ ඔබගේ ජීවිතයට එළිය වැටලා තියෙනවා කියලා කියන්න පුළුවන් ඇත්තටම ඔබගේ උපත්ති ග්‍රහචාරයේ බලවත් නම් දුර්වල වෙලා තිබ්බනම් පහුගිය කාලේ වෙච්ච කරදරවලදී ඔබ ඇත්තටම කියනවා නම් හොඳටම වැටෙන්න ඇති ඒ වෙලාවෙත් ඔබගේ උපත්ති කේන්ද්‍රය යහපත්ව උපත්ති කේන්ද්‍රයේ හොඳ ග්‍රහ පිහිටීම් වල බලයෙන් තිබ්බනම් ඔබ නොසැලී නොනැමී ඉඳ ඇති නේද ඉතින් තත්කාල ග්‍රහචාරයේ කුජ බුද ශුක්‍ර ලග්න භාවයේ තැන්පත් වෙලා ඉන්න හොඳින්ම බලවත් වෙලා ඒ වගේම කේතු ග්‍රහය 3 චන්ද්‍රය 6 ශනි ග්‍රහය 7 වෙන්නේ ගුරු රාහු වෙන්දා වගේම නම වෙන්න තුල ගෝචරන ලග්නාධිපති වැස්තානි පිහිටලා තියෙන්නේ ඉතින් මම කියනවා මේ මාසයේ ඔබට ඇත්තටම කියනවා නම් මේ මාසයේ ඔබගේ කේන්ද්‍රයට අනුව ඔබ වෙනදාට වැඩිය සතුටින් ඉන්නවා කියලා මාසය පුරාම සතුටින් ඉන්නවා ඇත්තටම සතුටින් ඉන්න එක වෙනයි ආරක්ෂාව කිය ආරක්ෂා වෙලා ඉන්නවා කියන එක වෙනයි නේද යම් කිසි පාඩුවක් වුණත් සමහර වෙලාවට අපි සතුටින් ඉඳලා ඒක අමතක කරලා දාන වෙන්නේ අන්න ඒ වගේ තමයි ඔබ හිතයි නේද මේ ඉරණ කොළ වලට දුක් වෙන්නේ නැහැ මැරෙන මිනිස්සු අපි කියලා හිතයි ඉතින් ඒ වගේ ඔබට මම කියනවා මෙන්න මේ தත්ත්වයත් එක්ක බලනකොට ඔබ මාසයේ ආරම්භයේදී මුල් දින කිහිපය ඒ කියන්නේ විශේෂයෙන්ම දවස් 7ක් 8ක් වගේ දවස් 7ක් වගේ ඔබ ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්න ඕන ඔබ නොදන්නා පුද්ගලයන් සමග ගනුදෙනු කිරීම නොදන්නා අය සමග තා ආශ්‍රය කරන එක ඇත්තටම නවත්තන්න ඕන ඒ වගේම තමයි තමන් වැඩිපුර බොහෝ වෙලාවට තමන්ගේ කාලය හොඳ මිනිස් වෙනුවෙන් ගත කරාට අයහපත් මිනිස් වෙනුවෙන් ඊට පස්සේ ගත කරන්න එපා මොකද දැන් නැවත වාරයක් ඔබ කඩා වැටිච්ච සිංහලග්නේ ඔබ මේ මාසය තුල යම්කිසි දියුණුවක් පියමනිනවා දියුමනුවකට යනවා මේක ඇත්තටම කියනවනේ මාසය මැද කොටසේදී ඉතාම හොඳින් ඒ ඔබට මේ දැනෙනවා මට යම්කිසි හොඳ දෙයක් सिद्ध वेन मगे मट दिखा हुई दम मगे जीवित दंग आलोक मत वेनवाकन ये सिल ओबट एनवा इधक अतरम हुत्या थिंग एक हुदया थिंग मम की मे विलावे ओब सिति सतुटिंग इंड हेमदेम पारिशंकरण इंड ये हुद जीवित गतकंड सिंह लग्ने आदरणीय ओब विदेश गतवेला इन्वान रखिया कटियुत बलापुर इन्वान अनिवार्यम मे मसे ये रखिया हिमेनो यूरोपाकर इनबट अनिवार्यम की मतमाय मेदपेर दिगे इसराल इन आदरणीय अक्ल नंगिलाट सहोदर सहोदरी अंत येम अम्मलाट मंकीर दे तमाय अनिवार्यम सिंह लग्ने ओब मेतक विंदी दुख मे मसे इवर वे पुलवां हे भाई तव मस देखी यम प्रश्न पुलवां दें मे मसे तुले तमंग गुडनगा शक्ति तमंग गुडनगा बले अर काले नरक काले हेमदेम पालने करगण पुलवां हेकिव ओबट तीयन वा केला मम कियन एक विशिष्ट ඔබට ඒ නරක කාලයේ තමන්ට එන හැම දෙයක්ම පාලනය කරගෙන හොඳින් ජීවත් වීමේ හැකියාව ඔබට හිමි වෙනවා කියලා මම කියනවා. ඉතින් ඔබට සුබයි. ඒ වගේම තමයි ඔබ ඇත්තටම මේ වෙලාවේ සිංහලග්නේ ඔබ නිකන් මනමාලයි ඈ. නිකන් මනමාලයා වගේ තමයි ඉන්නේ. ඈ ගෑනු ළමෙක් නයි. තාම ආකර්ෂණීය චිත්තාකර්ෂණීය පෙනුමක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබ අර මේ ඔබගේ යාළුවෝ කියන්න පුළුවන් මේ ඔයා වෙනස් වෙලානේ ඔයා ලස්සන වෙලානේ ඈ ඔයා ටිකක් දැන් ටිකක් තිබ්බේ නැති අමුතුම පෙනුමක් ඇවිල්ලානේ කියලා කියන්න පුළුවන් නේ ඉතින් ඔබ ඇත්තටම දැන් මේ වෙලාව සිංහ ලග්නේ අය හරි තේජසයි හරි ගාම්භීරයි හරි
එඩිතරයි මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඒ අතරතුරේ තමයි මේ නැවත වාරයක් මේ විදියට එන්නේ. ඔබ පහුගිය කාලේ ඔබ සිංහ තේජසින් බබලපු කෙනෙක් ඔබ ඇත්තටම කියනවනේ ඔබ ඒ ලග්නෙට නොගැලපෙන විදියට ඔබ බිඳ වැටුණා. ඔබට මුදල් 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 නැති වෙලා ගියා. ඔබගේ එදිනෙදා වැඩ කටයුතු වල මුදල මුදල කියන එක නැති වෙලා ගියා. ඉතින් මම කියනවා නැවත වාරයක් මුදල් හදල් නැවත වාරයක් හම්බ කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙන මුදල් හම්බ කරන්න පුළුවන්. ඒ දේවල් ඔබට ලබා ගන්න පුළුවන්. මුදල කියන එක හොඳයි. මුදල ඒ ඔබට ලැබෙනවා. මුදල් ලැබෙනවා. ඒ වගේම මුදල් නැති වෙච්ච වෙලාවේ ඔබව බොහෝම හොඳට විශ්වාස කටයුතු ආශ්‍රය කරපු සමහරුන්ගෙන් ඔබ ඇත්තටම කියනවා නම් ඒ අය තමන්ට අර අයින් වෙලා ගියා වගේ, ඒ කියන්නේ තමන්ට නිකන් මේ දෙයක් මේ කරගන්න බැරි නිසා ඒ අය තමන්ගෙන් ඈත් වුණා වගේ වුණා. ඉතින් මම කියනවා ඔබට දැන් ඒ தත්ත්වය උදා වෙන්නේ නැහැ. ඔබට අලුත් ගමනක් ආරම්භ වෙලා තියෙන්නේ. ප්‍රේමාන්විත බව මං ඉස්සල්ලා කිව්වා ගෘහ ජීවිතය ආසිත කියනකොට ඔබ අර රූප සම්පන්නිය පවා ලස්සන නිසා ඇත්තටම ඔබට ප්‍රේම ආරාධනා එනවා වැඩි. ඔබට කලින් බෑ කියපු අය ඔබ යාළු වෙන්න අහලා බෑ කිව්වන සමහර අය ඒ කට්ටිය නැවත වාරයක් ඔබ ගැන හොයලා බලලා තිනවා. ඔබගේ දුරකථනයේ බැලුවොත් මේ අයගෙන් යම්කිසි අප්ඩේට් එකක් තියෙයි. ඒ ගැනත් පොඩ්ඩක් බලන්න විමසිල්වත් වෙන්න. නමුත් පහුගිය කාලේ ඔබට ඒ පිටුපාපු අය දැන් ලං කරගන්න එපා. මොකද ඔබ අලුත් ගමනක් නැවුම් ගමනක් ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. එහෙමනම් ඔබ කේන්ද්‍රයේ පරීක්ෂා කරගන්න නේද? කේන්ද්‍රයේ පරීක්ෂා කරගෙන බලන්න. ඔබගේ කේන්ද්‍රයේ බලන්න ඔබට දැන් සිකුරු මහදශාවක් යනවාද? බුදගේ මහදශාවක් යනවාද? නියත වශයෙන්ම මේ තත්කාල ග්‍රහචාරයේ නම වෙන්න තුල ඉතාම බලසම්පන්න ග්‍රහචාරයක් තියෙනවා. මේක නිසා ඔබගේ ජීවිතයේ ක්ෂණයකින් වෙනස් වෙලා උඩු යටිකුරු වෙන්න පුළුවන්. උඩු යටිකුරු වෙන්න පුළුවන්. ඔබට ඔබගේ දැන් බලපු මේ ඔබගේ දන්න කට්ටිය ඔබගේ ඒ මේ ඔබ දන්න අය ඒ මේ ඔබ අඳුරන අය මේ අය වෙනස් ඔබට හිතා ගන්න බැරි විදියට ඔබ වෙනස් වෙන විදියට ඔබ මේ ඒ අය පවා මේ යම් කිසි විදියකින් මේ පුදුම වෙන විදියට ඔබගේ ජීවිතය වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් ඔබ විදේශ රැකියාව බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ඒ සුදුසුම කාලය තමයි මේ කාලය. ඒ වගේම තරුණ දුවා දරුවන් විදේශගත වෙන්න ඉන්නවා නම් ඒ වගේම හොඳ රටකට යන්න හිතාගෙන හිටියා නම් ජපානය, ඒ වගේම යුරෝපාකරය, කොරියාව, ඕස්ට්‍රේලියාව, ඒ වගේ රටවල් වලට යන්න හිතාගෙන හිටියා නම් අනිවාර්යයෙන්ම විදේශ ගමන් තීව්‍ර වෙන කාලයක්. ඒ වගේම තමයි මේකෙන් වැඩිපුරම යුරෝපාකරයේ සිංහ ලග්නේ ඔබට ඇත්තටම විශේෂී සුවිශේෂී වරප්‍රසාද වාසි සාගත තත්ත්වයන් ඇති වෙනවා කියලා කියන්න පුළුවන්. නැතිවෙච්ච රැකියාව නැවත ලැබෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයට හානි කරපු යම්කිසි පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ දෑස් ඉස්සරහා ඔහු දුක් විඳිනවා. බලන්න ඔබට සිද්ධ වෙනවා. ඒක ඉතින් ඔබ අකමැති වුණත් අකමැති වුණත් ඒක වෙනවා කියලා නම් මම කියනවා අනිවාර්යයෙන්ම. මොකද තමන්ට ද්‍රෝහිකමක් කරපු පුද්ගලයෙක් තමන්ට ඉදිරිවාදකම් කරපු මිනිස්සු දැන් තමන්ගේ කකුල් දෙක ගාවට එන කාලයක් මේක. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න ඕනද? හැම දෙයකින්ම හොඳින් තම හැම දෙයකින්ම හොඳට පදන් වෙලා ඉන්න ඔබ මේ කාලයේදී තමන්ගේ ජීවිතය තුළ යහපත උදා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා බය නැතුව වැඩ කටයුතු කරන්න, බය නැතුව ඔබගේ ජීවිතයේ ඉදිරි ගමන හරි ගස්ස ගන්න. මේක ජීවිතේ තවත් එක වාසනාවන්තම කාලයක ආරම්භය තමයි කියලා මම කියනවා. තවත් එක වාසනාවන්ත කාලයක ආරම්භය. ඒ හින්දා ජීවිතයට සුබ වෙන කාලයක ආරම්භය. ඇත්තටම ඒ හින්දා ඔබගේ ජීවිතයට ජයයි, ජයග්‍රහණ නියතයි කියලා මම කියනවා. එහෙනම් තෙරුවන් සරණයි. ජීවිතයට සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නය, කන්‍යා ලග්නයේ ඔබට අගෝස්තු මාසය ඉතාම සමබල
සමබල සමඵලවෙන රාශියක් සමබලයෙන් තියෙන සමඵලවෙන රාශියක් මේ විශේෂම හතර කේන්දරේ පාළු වුණා කියලා කිසි දෙයකට බය වෙන්න එපා ඔබගේ කෝටියක් දෝෂ බංග වෙන ආකාරයට රවි සහ සඳු මාසය මුල් කොටසේ ඉතාම ත්‍රිකෝණවල බලවත් වෙලා ස්ථානයක බලවත් වෙලා ඉන්නවා කියලා කියන්න පුළුවන් මාසය පුරාම ඔබගේ ජීවිතේ සුබ පණිවිඩ අහන්න පුළුවන් කාලයක් මොනවා නැතත් කන්‍යා ලග්නේ ඔබට සිතේ ප්‍රීතිය නම් අතිශයින්ම රජ කරන විදියට පිහිටලා තියෙනවා මේ වෙලාවේ තත්කාල ග්‍රහචාරයේ කේතු ග්‍රහයා දෙවැන්නේ බුධ හිමි ඔබගේ ලග්නයට රාජ්‍ය මහා මාත්‍යවරුන් බිහි වෙච්ච ඒ උතුම් ලග්නයට කන්‍යා ලග්නයට වයසට ගියත් වයස පේන්නේ නැති තමන් ඉතාම බුද්ධියෙන් සිහිබුද්ධියෙන් ඒ වගේම ප්‍රඥාවෙන් අනුනන වෙලා තමන්ගේ ජීවිතේ බොහොම ඥාන ශක්තිය මුල් කරගෙන ඒ පදනමටම සම්බන්ධ කරගෙන ජීවිතේ හැම වෙලාවෙම ධනාත්මක චින්තනයකින් හිතන ඔබට ඇත්තටම කියනවා නම් තියෙන ඒ උතුම් ලග්නයට මෙන්න මේ වගේ ග්‍රහචාරයක් තමයි තියෙන්නේ 2023 අගෝස්තු මාසයේ මෙන්න මේ වගේ මාසයේ ආරම්භයේදී කේතු ග්‍රහයා දෙවැන්නේ චන්ද්‍රයා පස්වැන්නේ සෙනසුරු හයවැන්නේ වෙනද වගේම ගුරු සහ රාහු අටවන භාවේ රවි 11වැන්නේ කෝටියක් දෝෂ භංග කරමින් 11වැන්නේ ඉන්නවා කුජ බුධ සිකුරු කියන ග්‍රහයන් 12වැන්නේ ඉන්නවා එතකොට ඔබට ඇත්තටම කියනවා සැබවින්ම ඔබගේ සතුට සමාදානයේ ප්‍රීතිය රජ කරන කාලය ඔබ මේ වෙලාවේ ඔබ එදිනෙදා ඔබගේ ජීවිතේ යහපත් වෙලා ගත වෙන කාලයක් මොනවා නැත්තත් සල්ලි කෙසේ වෙතත් සල්ලිය භාගේ කෙසේ වෙතත් හිතේ සතුට සමාදානය බොහෝ සෙයින්ම රජ වෙන හොඳම කාලයක වරප්‍රසාද විඳින ගමන් ඔබ බොහොම හොඳින් ඉන්නවා කියලා කියන්න පුළුවන් ඒ වගේම මේ වෙලාවේ ඔබට ටිකක් ව්‍යාපාරසය අධික වෙන්න පුළුවන් මේ මාසය තුල ඒ කියන්නේ නොසිතූ වෙලාවක වියදම් එක පිට එක කඩාපාත් වෙන්න පුළුවන් එක පිට එක කඩාපාත් වෙන්න පුළුවන් ඒ ගැන ඔබ කල්පනාකාරී විය යුතුයි බොහොම කල්පනාවෙන්ම සිටිය යුතුයි නේද ඒක තමයි මූලිකම දේ ඇත්තටම කියනවා නම් ඉතින් තව දෙයක් තමයි ඔබට මේ වෙලාවේ කුජ ග්‍රහයා මේක අපලයක් වෙන්නේ ඔන්න මං වසන්ත මහත්තයා කිව්වේ නැත්තම් අපලයක් වෙන්නේ කුජ බුධ සිකුරු කියන ග්‍රහයන් 12වැන්නේ ඉන්නේ ඉතින් ඒක සිතේ සතුට සමාදානය එක්ක බොහොම හොඳින් ඉන්න පුළුවන් දෙයක් කියන්නේ යුග දිවි සම්බන්ධකම් වලට ඒ වගේම අඹුසැමි ප්‍රේමය වැඩි වෙන්න ඒ වගේම පෙම්වතුන් අතර ඒ තමන්ගේ සතුට සමාදානයේ වැඩියෙන් දැනෙන්න හොඳ කාලයක් විදිහට කියන්න පුළුවන් ඒක එක පැත්තක් නමුත් මෙතන කුජ ග්‍රහයා ඉන්නවා ඔන්න කන්‍යා ලග්නේ ඔබට මම කියන මේ එපිසෝඩ් එකේ ඔබ ගැන කියන වටිනාම දේ ඔබ අහක යන කුණු ගොඩවල් වලට අත දාන්න එපා අහක යන දේ ඒ කරදර තමන්ගේ ජීවිතයට ලං කරගන්න එපා මම කියනවා කුජ ග්‍රහයා ව්‍යස්ථානේ 12 ඉන්නේ මේ කුජ ග්‍රහයා 12වැන්නේ සිටීමෙන් ඔබට දෙවන්ත වූ පාඩුවක් අලාභයක් හානියක් සිද්ධ වෙන්න පුළුවන් ඒ හේතුවක් තියෙනවා ඔබ නීතිමය ප්‍රශ්න වලට අහු වෙන්න පුළුවන් නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ නීතිමය ගැටලු කිව්වම ඔබට අපේට අස්සම් කරලා ඒ වගේම අපකාරයක් වෙලා එක එක අය විශ්වාස කරලා මුදල් හදල් දීලා ඒවා නොලැබිලා ඒ වලට මහා පරිමාණයෙන් රණ්ඩු සරුවල් ඇති වෙලා ඒ වගේම ඔබට හානියක් සිද්ධ වෙන්න පුළුවන් ඒ අයත් එක්ක රණ්ඩු මහා පරිමාණයෙන් ඇති වෙන්න පුළුවන් මේ ගැන ඔබ කල්පනාකාරී විය යුතුයි කල්පනාකාරී විය යුතුයි ඔබ බොහොම කල්පනාවෙන්ම සිටිය යුතුයි ඒ හින්දා අනවශ්‍ය කරදර වලට ලක් වෙන්න හේතු වෙයි ඔබ ඒ ගැන හිතලා වතලා වැඩකරන ඒකාන්තයෙන්ම ඒ වගේම තමයි මේ කාලයේදී ඔබට මේ හදිසි ධනලාභයක් හම්බ වෙන්න වාසනාව තියෙනවා හදිසි ධනලාභයක් මොකද මේ හදිසි ධනලාභය
ඔබට මං කියනවා විශේෂයෙන්ම ඔබගේ වැඩිහිටියෙක්ගෙන් ඒ වගේම ඔබගේ හිතවතෙක්ගෙන් මුදල් හදල් ලැබෙන්න තියෙන ඉඩකඩත් ඒ ආකාරයෙන්ම වැඩි. ඉතින් යම් කිසි විදියකින් ඒ දේවල් ඉෂ්ට සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැන පොඩ්ඩක් මේ හිතලා මතලා ඔබට අවශ්‍ය ඔබට ඒ හැකියාව තියෙනවා නම් ඒවා බොහොම සුහදශීලීව දේවල් කරගන්න ඕන. වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබීමේ වාසනාවකුත් තියෙනවා. එතකොට මේ ඔබ ඔබට මේ විවාහ වෙලා ඉන්නවා නම් ඔබ ඔබ විවාහ වෙච්ච ආදරණීය බිරිඳක් නම් ස්වාමී පුරුෂයෙක් නම් ඔබ ඔබගේ රූප සම්පන්නියට වහ වැටිලා යම් කිසි මේ බාහිර පාර්ශ්ව තුන්වෙනි පාර්ශ්ව ඔබගේ ජීවිතයට කිට්ටු කරන්න ඉඳී තිනෝ මේ කාලේ ඔබත් ඒ අන් ඒ අනියම් කම්සප හොයාගෙන ගිහිල්ලා අමාරු වැටෙන්න පුළුවන් මේ මේ මේක කාමයෝගයක් මේ තත්කාල ග්‍රහචාරයේ 12 වෙනේ පිහිටලා තිනෝ ඒක මට කියන්න මුලදී බැරි වුණා ඔබ ඒ ඒවා මොනවා වුණත් ඔබගේ ඒකෙන් ඔබගේ ජීවිතයට අයහපතක් අවඩක් වෙනවනේ ඒ ගැන ඔබ දෙපාරකට වැඩි හිතන්න ඕන දෙපාරක්වත් හිතන්න ඕන ඔබ ජීවිතේ අමාරු වෙනවාද කියලා ඔබගේ කීර්ති නාමයට යම්කිසි කැලලක් ඇති වෙන්නත් පුළුවන් ඒ මොකද කුජ බුද කුජ ශුක්‍ර යෝගේ වැස්ථානේ 12 තිබ්බම නිකන් අහක යන කුණුගඩවල් මම ඉස්සල්ලාම කිව්වා අහක යන කුණුගඩවල් වලට තමන් ගොදුරු වෙන්න පුළුවන් මොකද ඒක ඒකාන්තයි ඉතින් ඒ නිසා මේ වෙලාව ඔබ බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕන හැබැයි මම කියනවා යුරෝපාකරයේ වැඩ කරන අයට යුරෝපාකරයේ මැද පෙරදිග වැඩ කරන අයට මේ කාලේ නම් ඉතාලම මේ සල්ලි නැතත් සල්ලි සමහර කියනවානේ සල්ලි තිබ්බොත් තමයි ජීවිතේට ආරක කරන්න පුළුවන් මේක සමහරු ඉන්නවා සල්ලි නැතුව හැමදේම කරනවා සමහරු ඉන්නවානේ සල්ලි නැතුව රට යන කට්ටිය විදේශ ගමන් යනවා මේ කවුරු හරි කෙනෙක් උදව් කරලා කවුරු හරි මේ ළඟදිත් කිව්වේ ළඟදිත් තිබ්බේ සමහරු පින් අඩි වලට යනවා රටේ සල්ලි වලින් හරි අනුන්ගේ රීරි මාත්‍රි හරි අනුන්ගේ මේවකින් හරි මහජන මුදලින් හරි රට යනවා සමහර අයට සීනි තාත්තලා උදව් කරනවා ඉතින් ඒ වගේ මම කියනවා ඔබ මේ වෙලාවේ ඔබටත් සීනි තාත්තලා හම්බ වෙන්න පුළුවන් ඈ ඉතින් ඒ හින්දා බොහොම කල්පනාවෙන් වැඩ කරන්න කෝක කරත් කමන්නේ තමන්ගේ ගෞරවය තියාගෙන වැඩ කරන්න ඕනේ මොකද මේ වෙලාවේ කුජ බුද සිකුරු යෝගයක් 12 යන්නේ තියෙන්නේ කුජ සිකුරු කියන්නේම කාම යෝගයක් ඒකයි මං කිව්වේ ඔය සීනි තාත්තලා හම්බ වෙයි කියලා ඉතින් ඒ හින්දා හරි පරිස්සමෙන් වැඩ බලා ගන්න ඉතින් ඔබගේ ජීවිතයට සුබ වේවා ජය වේවා අගෝස්තු මාසේ හොඳයි විහිං කැකිරාව යන්න එපා ඈ විහිං දුක දුකටපත් වෙන්න එපා විහිං කරදර වලට පාත් වෙන්න එපා හැමදේම කරන්න ඕන මොලේ පාවිච්චි කරලා ඒක ඔබට මම මතක් කරන ගමන් අගෝස්තු මාසයේ තුල ඔබට ජයින් ජයම හිමි වේවා කන්‍යා ලග්නයට සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි තුලා ලග්නය ඔබට මෙන්න මම මේ hina වෙලා තමයි දැන් කතා කරන්නේ ඈ ඉතින් ඇත්තටම වාසනාවන්ත ග්‍රහ පිහිටීමක් ඔබගේ කේන්ද්‍රය හරහා පිහිටලා තියෙනවා ඇත්තටම මේ ග්‍රහචාරයත් එක්ක බොහොම මේ පින්වන්ත ග්‍රහචාරයක් තුලා ලග්නය කියන්නේ තරාදියක්සේ සමබර ඒ වගේම තරාදියක් වගේ බොහොම ලක් ඒ සමබර තමන්ගේ ජීවිතේ බොහොම ආශ්චර්යමත් ජීවිතයක් තියෙන ඇත්තටම කියනවා නම් ඉතින් කේතු ග්‍රහයා තත්කාල ග්‍රහචාරයේ ලග්නේ චන්ද්‍රයා 4 සෙනසුරු 5 ගුරු රාහු යෝගය 7 රවි දසවැන්නේ කුජ බුද සිකුරු කියන ග්‍රහයෝ 11 වෙනි පිහිටලා තත්කාල ග්‍රහචාරයේ විචිත්‍රවත් වෙලා තියෙනවා බොහොම විචිත්‍රවත් වෙලා තියෙනවා මේ ග්‍රහ පිහිටීම් එක්ක එතකොට බොහොම හොඳයි එතකොට හතර කේන්ද්‍රේ බලවත් වෙලා තියෙන වෙලාවක තමයි මේ තත්ත්වය පිහිටලා තියෙන්නේ. දැන් තුලා ලග්නෙට පහුගිය කාලයේ මම කියපු සමහර අනාවැකි ඒ ආකාරයෙන්ම ඔබගේ ජීවිතයට සාක්ෂාත් වුණා. බොහෝ වෙලාවට මේවා හරියටම හරි ඉතින් නේද? හරියටම හරි. මම කියනවා ඔබගේ කේන්ද්‍රයත් එක්ක බලනකොට විශේෂයෙන්ම කේතු ග්‍රහයා රාහු ග්‍රහයා
लग्न हत्या पीटी मिनिशा ओब वेला निकांग मे नया गेहूवागे अंदमंद वेला मुनवा नेतु हिटी एवागे मतमय मे अयस्थानेट मे तित्व ग्रह योगे उजबुध शिकुरु के ग्रह योगे एवागेम समहार वेलावक राहुगे बलपैम निशा ओब एत्तटम की नोने इद्दा वेल नेतु अनाथ वेला हिटिया तुला लग्ने के लिए मे तुला लग्ने आयगे लक्षण अक्तम तमंग हरि मध्यस्थाय धार्मिकाय श्रेष्ठाय ये चारित्र्य तुले एक ग्रह योग तीन ओब पाहुगे काले ओबट वेल नेतु हिटपु वेलावल तिब्बा ओब 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 ओबट ओब गैन बोहोम अनुकंपा मम मेहम नेद हिटिये मम मम बोहोम परित्यागशीलियो अन्नायट उदौ करमी नेद हिटिये ऐ मट मगे मटम मेहम वेन्ने ऐ मट मगे जीवते मेहम वेन्ने लंगम हिटपु आय दाला गिया लंगम इन्नाय तमंगे जीवितेट बाधा करदर ऐति करा इतिंग मे हेम देयाक्केकम जीविते बोहोस देवल इवसा वदा इवसा दरागन जीवत्वेला ओबगे गमन ओब गिया केला मम दन्नो इतिं मे हेम देयाक्केकम ओब बोहोम पीडावें पीडावें दुखें करदरें हिटिया केला तमाई केंद्रे पेन्नुम करान्ने इतिं देन एहेम नेवेयि देन अयस्ताने सिकुरु लबला तीयन्ने अयस्तानेट अयस्तान लबुवत् किविवमिना सियस्तान लब सुपिरि समाना मे अय बुध ग्रहयत् अयस्ताने अयस्तान लबुवत् बुधवमिना सियस्तान लब अयस्तान लबुवत् किविवमिना सियस्तान लब सुपिरि समाना एवागेम ताता अंत बुद्धत लबतोत आयताने दंत गजत लब निर्दु समानी मेवेला बुध ग्रह तीन एकोलोसने एहना रजेखा समानव इंद रजेखा समानव जीवत्न ओबट दंग वर प्रसाद ओब दें तेजस्थित पुद्गलिक ओब एकालेमाय ओब क्यूवत क्यूवा नीतियन नीतियो ओब कागेवत मे मगे स्वामिया मे मगे भार्या वे मिसल तो आगे कियलती है मे किसी के निगे मे कोटस कार्य पार्श्व कार्य नडु कार्य एक्वागे तमय ओबगे जीवित ओब एदिने दा तींदु तीर्ण गाने एनिसा ओबट मोनवद अडुपाडुने द हेम देकिम ओब जीवित यहापत्व बबलन केनेक बावट तमय अत्तरम केनवान ओब ओबगे जीवित तुल ओब हसिरेने एदिने दा कटयुतु वलदी मम केनवा चंद्रय दिग्बलव मे मासे आरंभ वेन्ने 2023 अगोस्तु मासे अत्तरम ओब दैन प्रियमनापाय ओब बोहोम लालित्यक तीन गैन लमेक नंग ये लालित्य ये तमंगे रूप स्वभाव पेनुम ये चारित तुलान ये पेहदिली वेनस्का ये पेहदिली तत्वयान ओबट अनिवार्यम तीन मे विलाव ये तरमट पिंगवंत काल ओबट ओबट अत्तरम किन पेहदिली मे काले नम मंगल योग उदावेन मंगल योग उदावेन एवागेम ओबट विवाह वेन्ड सुदुसु वयसके इन्नवनं ए मंगल योग उदावेला ओब होयन केना ओब करा एनवा केला मम कियनवा अत्तरम एवागेम तमय प्रेम संबंधता बिंद वेटिच्च अयगे नेवत वारके अय होयागेन एन तत्वयक पेन्नुम करनवा इतिं एकांतय एवागेम तमय मे तमंगे गृह जीविते अरे तमंग पेन्नंड बेरुव हिटपु तमंगे अम्मट तातर सहोदर सहोदरियंट दें ओब संबंधव यहापद्दे वेटहिला तीन ओब ओबगे नरक काले तुल ओब तत्काल ग्रहचारी ओब ए ग्रह अपल वल्ट गोदुरुवेला हिटपु कालेट वेडिय दें एलियाक शोभावक ओब तुलिम पेन्ने गम्य वेन निसा मे आय ओबट दैडी विद्यट आदरे करनवा केला कियांडोने ඉතින් මේක වාසනාවන්තම තත්වයක් මේක හොඳ තත්වයක් ඉතින් කුජබුද්ධ සිකුරු 11 වැනි සිටීම තුළ ආදායම් මාර්ග දියුණු වෙනවා ඒ වගේම සෑහෙන කාලයකින් ඔබ යම්කිසි වැඩ කටයුත්තක් කරන්න බලාපොරොත්තුෙන් හිටියා නම් මේක ඇත්තටම කියනවා නම් හොඳම කාලයක් කියලා කියන්න ඕන මේක මේ තුලින් ඔබට මේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් හොඳම කාලයක් मेक एतरम पिंगवंताय वासनावंताय एहना मोनवाटवत
බයවෙන්න උවමනා නැහැ ඇත්තටම කියනවා නම් මොන දෙයකටවත් බයවෙන්න ඕනේ නැහැ ඔබගේ ජීවිතයේ ඇත්තනම පැහැදිලි ස්ථාවරත්වයකින් බබලනවා පැහැදිලි තැනකින් ඔබගේ ජීවිතයේ යහපත්ව උදා වෙනවා එහෙනම් මේ වෙලාවේ ඔබට කිසිම බයක් සැකක් ඇති කරගන්න උවමනා නැහැ ඒ තරමටම ඔබගේ ජීවිතයට හොඳ තත්ත්වයක් උදා වෙන කාලයක් මේක ඒ නිසා ජීවිතයට සුබයි අනාගතයේ ජයයි හොඳින් වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන් කියලා මම කියනවා ඒ වගේම අධ්‍යාපන වෙනුවෙන් දුවා දරුවන්ට හොඳ ජයග්‍රහණ වාර්තා කරන්න පුළුවන් ඇත්තටම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන වෙනදාට වැඩිය ඔබ උනන්දු වෙන්න ඒ වගේම මේ තුලා ලග්නයේ දුවා දරුවන්ට මම කියන්නේ මේ වසරේ තරඟ විභාග වලට මුහුණ දෙන්න ඉන්නවනම් ඒවා ජයග්‍රහණේ ජයග්‍රහීව ඒවා අවසන් කරන්න පුළුවන් හැකියාව ඔබට හිමි වෙනවා ජයග්‍රහණ ලැබෙනවා ඒ වගේම ඔබ ඒ අධ්‍යාපනය වෙනුවෙන් විදේශ රටකට යන්න හිතාගෙන ඉන්නවනම් ඒ විදේශ ඒ ගමන් සාර්ථක වෙනවා ඒ වගේම ආර්ථික තත්ත්වය ගැන කතා කරනකොට ලැබීම හොඳම ලැබීමක් ලැබෙනවා මේ කාලේ ඒ වගේම විදේශගත හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙනවා මේ ජයග්‍රහණ හිමි වෙනවා ඒ වගේම තව මම කිව්සලා කිව්වාගේ නැවතිලා තියෙන සියලුම වැඩ කටයුතු කරන්න පුළුවන් ඒස ඔබගේ සමාජයෙන් ඔබගේ පෞල් පරිසරයෙන් ලැබෙන්න ඕන ආශිර්වාදයේ රැකවරණය ඒ වගේම ඒ උදව් උපකාර ඔබට හිමි වෙනවා කියලා මම කියනවා එහෙනම් මේක ඔබගේ ජීවිතේ තවත් එක වාසනාවන්තම කාලයක ආරම්භය තමයි කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින් ඔබගේ ජන්ම පත්‍රය අනිවාර්යම තුලා ලග්නේ තුලා ලග්නේ කියන්නේ තරාදියක්සේ සමබර ලග්නේ සිකුරු හිමි තුලා ලග්නේ ඔබට මම කියන්නේ කේන්ද්‍රයේ පරීක්ෂා කරගන්න මේක මහා ධනයෝග ජීවිතේ මහා විප්ලවයක් මහා ගමනක ඇරඹුමක් ජය ගමනක ඇරඹුමක් ඇති වෙන්න පුළුවන් කාලයක් නේද ඔබට දැන් නිකන් ඉඳලා වගේ තමයි සල්ලි හම්බ කරන්න තියෙන්නේ ඔබ මහන්සිය වෙනදා මහන්සියලා දුක් විඳලා හම්බ කරපු සල්ලි ඔබට නිකන් ඉඳලා වගේ හම්බ වෙන්න පුළුවන් ඔබගේ ජීවිතේට වටිනාකම අන්න එතන තියෙනවා ඔබ නිකන් හොඳ කාලේ ආපුවම බඹරේ වැල්ලේ කරකිනවා කියන්නේ නිකන් නෙවෙයි ඉතින් මේ කාලේ අතන ඔබගේ කේන්ද්‍රය තුල මේ සැබවින්ම මේ ලක්ෂණ තියෙනවා නම් ඔබ තුලින් ඒ ජයග්‍රහකයා එළියට ගන්න පුළුවන් ඔබට හැකියාව තියෙනවා ඒකාන්ත වශයෙන්ම ඒ හින්දා කේන්ද්‍රේ බලාගන්න ඈ කේන්ද්‍රේ බලාගෙන ඔබට සිකුරු මහදශාවක් යනවාද බුදගේ මහදශාවක් යනවාද ඒ වගේම ඔබට සඳුගේ මහදශාවක් යනවාද හොඳ තැනක යකෝ සෙනසුරු මහදශාවක් යනවනම් ඔබට මහා පරිමාණ දියුණුවක් තමයි ලැබෙන්නේ ඔබට යෝගකාරක ශනි ඔබගේ යෝගකාරක ශනි ග්‍රහතුමා ඇත්තටම කියනවනම් හොඳ තැනක ඉඳලා හොඳ මහදශාවක් යනවනම් ඔබගේ වටිනාකම ඔබගේ ජීවිතයේ දිනේදා ජීවිතයේ හොඳම කාලය මේ ආරම්භය වෙනවා ඇත්තටම එහෙනම් කිසි දෙයකට බය වෙන්න ඕනද never never ඔබ හොඳ ජීවිතයක් එක්ක හොඳ ගමනක් එක්ක ආරම්භ කරන මේ ජය ගමනක ආරම්භම අගෝස්තු මාසයේදී ආරම්භ වෙනවා කියන එක මම කියනවා එහෙනම් ඔබගේ කේන්ද්‍රයේ බල්ලම ඉදිරි වැඩ කටයුතු පටන් ගමු තෙරුවන් සරණයි ඔබට සුභ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි වෘෂික ලග්නේ ඔබට අගෝස්තු මාසයේ කොයි වගේද 2023 අගෝස්තු මාසය ඇත්තටම කිය ඔබගේ මාසය ආරම්භයේදීම ඔබට මෙන්න මේ වගේ ලක්ෂණයක් මේ වගේ ග්‍රහ සිත්තමක් තමයි ජන්ම පත්‍රයේ ඔබගේ කේන්ද්‍රයේ ඔබගේ ජන්ම කේන්ද්‍රයේ හරහා තියෙන්නේ චන්ද්‍රයා තුන්වැන්නේ සෙනසුරු හතරවැන්නේ ගුරු රාහු යෝගයක් තියෙනවා කේන්ද්‍රයේ හයවැන්නේ රවි නවවැන්නේ ඒ වගේම ලග්නාධිපති කුජ බුධ ග්‍රහයා සමග සිකුරු සම්මිශ්‍ර වෙන දස සිංහ රාශිය උදසවැන්නේ ඒ වගේම කේතු ග්‍රහයා දොළොස්වැන්නේ ඉතින් මේ වගේ ග්‍රහචාරයක් එක්ක ශෝභමානව ඔබගේ ජීවිතය බබලනවා කියලා මම කියන්න ඕනේ ඉතින් මම කියනවා අපි ඉස්සල්ලාම කතා කරමු මොනවා ගැනද මොනවද කතා කරන්න ඕන ඔබට කියන්න මට ආර්ථික තත්ත්වය ගැන කතා කරමු ගෘහ ජීවිතය ගැන කතා කරමු ගෘහ ජීවිතය ගැන කතා කරමු වෘෂික ලග්නේ කියලා කියන්නේ
පහුගිය කාලේ දවැන්ත විදියට කඩා වැටිච්ච ලග්නයක් ආයි කුබ ඒ යන කඩා වැටීම කොච්චර කරත් නවත්ත ගන්න බැරුව කඩාගෙන වැටුණා ආර්ථික පැත්ත සමාජීය පැත්ත සංස්කෘතික පැත්ත තමන්ගේ ජීවිතේ පෞරුෂත්වය තමන්ගේ ආත්ම විශ්වාසය ආත්ම අභිමානයට යම් කිසි විදිහකින් බලපෑම් ඇති කරන්න පුළුවන් වුණා මොකද දැන් වෘචික ලග්න යන මං කියන්නේ ඇත්තටම පැහැදිලිව සල්ලි නැති වෙන්න පුළුවන් තමන්ගේ භෞතික දේවල් නැති වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතයේ කියත් ආත්ම විශ්වාසය සහ ආත්ම ගෞරවය කියන එක යම් කිසි විදිහකින් අවමානයට පරිහානියට ලක් කරන්න තමන් කැමති නැහැ ඇත්තටම ග්‍රහලව සෙන්පතිතුමාගේ උතුම් ලග්නය ඉතින් මම කියනවා මේ කොච්චර මොනවා කරත් අර වීරත්වය කැටි වෙලා තියෙන ජන්ම ලග්නයක් තමයි ඒ වෘශ්චික ලග්නය ඉතින් මම මේ කාලයේදී ඔබට තව කතාවක් කියනවා මේ වෙලාවේ ඔබට දැන් මේ ග්‍රහපීඨීමත් එක්ක ඔබගේ ලග්නාධිපතිය ඉතාම අතිශයින්ම බලවත් වෙලා ඉන්නේ සිංහ රාශියේ බුධ ග්‍රහය සිකුරුත් එක්කත් බලවත් වෙලා ඔබ චන්ද්‍රය තුනේ ඉන්නවා හොඳ සංවේදන තත්යක් හොඳ කමියුනිකේෂන් ස්කිල් එකක් එක්ක ඔබ බලවත් වෙලා ඉන්න මේ මොහොත ඉතාම ජයෙන් ජයයි කියලා කියන්න පුළුවන් අගෝස්තු මාසයේ ඒ වගේම තමයි කැඩි බිඳී ගිය සිඳී බිඳී ගිය විවාහ කටයුතු ඔබට සාර්ථක වෙලා යනවා ඒ වගේම තමයි අලුත් ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වෙන්න තියෙන ඔය කැඩිලා ගිය ඔය ගිය මේ කැඩි බිඳී ගිය ප්‍රේම සම්බන්ධතාවලට ඔබ ආපහු ඒ නැවතීමේ තිත තියන්න වෘශ්චික ලග්නයට මම කියන්නේ වෘශ්චික ලග්නය කියන්නේ බොහොම ශෝභමාන පෞරුෂයක් තියෙන ගෑනු ළමයෙකුණත් ඉතාම උසට හරියන මහත ඒ වගේම හොඳ තියුණු ඇස් ඒ වගේම කේල් කොණ්ඩය ඒ වගේම ස්ථාවර හිත ඒ තද හිත තද ස්ථාවරත්වයෙන් තියෙන හිත ඒ වෘශ්චික ලග්නයට ලැබෙන දායාදයක් ඉතින් මම කියනවා මේ කුජ බුද්ධ සිකුරු යෝගයක් තියෙනවනේ ඉතින් ඔය පහුගිය කාලේ Taman දාලා ගිය ප්‍රේම සම්බන්ධතා ගොඩාක් මේ කැඩුනා ඇත්තටම කියනවනම් දැන් ප්‍රේම සම්බන්ධතාවේ පහුගිය කාලේ කිකේ මම ওই පශ්චාත් මරණ පරීක්ෂණ කරන ඔය කේන්ද්‍ර ඔය බලනකොට ඔවා කුණු ගොඩවල් පහුගිය දේවල්ම හාර උස්සන්න වෙන්නේ අපිට අතීතය තුල පාඩම් ඉගෙන තමයි වර්තමානයේ අපි ගොඩනගා ගන්න ඕනේ එතකොට අතීතය තුල අපි කොහොමද අපි හිටියේ ඒ තුල තමයි අතීතයේ අපි කරපු දේවල් වල තමයි අපිට අද හොඳ දේවල් තියෙන්නේ අපිට අපේ අතීතයේ යහප අයහපත් නම් අපි අතීතයේ වැඩක් කරලා නැත්තම් අතීතය තුල අපි දුර්වල වෙලා ඉඳලා තිබ්බනම් අද වර්තමානයේ අපිට යහපත් වෙන්නේ අතීතයේ හොඳ වුණොත් තමයි වර්තමානයේ යහපත් වෙන්නේ ඒ වගේම තමයි වර්තමානය යහපත් නම් තමයි අපිට අනාගතේ හොඳ වෙන්නේ දැන් ඔබ කියනවා ඇති අතීතේ පිස්සු කරලා මෙහෙමවත් ඉන්න එක හරි නේද මෙහෙමවත් ඉන්න එක ලොකු දෙයක් නේද මහත්තයෝ කියලා ඒ වගේම තමයි වර්තමානය අපි කොච්චර හිටියත් අතීතේ කෙලවිලාමයිද කියලා සමහරව අහන්නත් පුළුවන් ඔහොම අහනවනේ කට්ටිය නේද ඉතින් ඒ හින්දා අතීතය හොඳ හින්දා අපි වර්තමානයේ යහපත් වෙලා ඉනවා යහපත්ව වර්තමානයේක අපි අනාගතේ ගොඩනගා ගන්න ඕනේ ඈ ගිය මිනිසුන්ට යන්න දෙන්න ගිය මිනිසුන්ට යන්න දෙන්න ඔබගේ ජීවිතෙන් මේ වැඩිපුරම වෘශ්චික ලග්නයේ පහුගිය කාලේ විරහ වේදනාව ආදරේ විරහව ඈ මේ ඇත්තටම කියනවා නම් ඔබ අර දෙඩි විදියට ඔබගේ මනස හදවතින් ආදරය කරන්නේ ලී මස් නහරවල ඒ ආදරය තියෙනවා යකෝ මේ ලේවල මේ නහරවල ඒ ස්නායුවල ඒ ආදරය කියන එක තියෙනවා ඒ ආදරය තියෙනවා ඇත්තටම කියනවා ඒ හින්දා මේ ආදරේ බොරුවක් නෙවෙයි නේද මේ අර කියන්නේ මේ ආදරයේ වේදනාව හදට දැනෙන යම් දවසක නොතරි හිඳ එන්න මාසෝයා එන්න මාසෝයා කියලා හිම තිනවන සින්දුවක් අනේ ඒ වගේ ගිය සැරෙත් මම වෘශ්චික ලග්නෙට සින්දුවක් කිව්ව හැතර මේක ගැන කටිය කියලා තිබ්බා වසන්ත මහත්තයාට
ගායන හැකියාව තිනා නැහැ ඇත්තටම එහෙම සින්දු කියන්න බෑ ඇත්තටම ජෝතිෂ කටයුතු කේන්ද්‍ර බලන්න විතරයි පුළුවන් ඇත්තටම ඒක තමයි ඉතින් හරියට කරන්නේ ඉතින් මම කියනවා ඔබව දාලා ගියායට දාලා යන්න ඉඩ දෙන්න ඒ අය ගැන ආයි හොයන්න යන්න එපා පරණ දේවල් හොයන්න ගියොත් ඇත්තටම පරණ දේවල් ඇත්තටම පරණ ගුණ ගොඩවල් හොයන්න යන්න හොඳ නැහැ ගියොත් අර ටයිටන් සබ්මරින් එකට වෙච්ච දෙයම තමයි වෙන්නේ ඔබත් ඔබගේ ඔබ අර ස්ථීරසාරව ආදරය කරපු නිසා ස්ථීරව ආදරය කරපු නිසා සමහර වෙලාවක දුකක් කනගාටුවක් හිතෙනවා ඇති අනේ පව් කියලා පව් පින් හොයන්න යන්න එපායි අන්තික ගෑනු ළමයින්ටත් කියන්නේ කොල්ලෝ ගැන දාලා ගිය කොල්ලෝ ගැන හොයන්න යන්න එපා කොල්ලොන්ටත් කියන්නේ දාලා ගිය කෙල්ලොන්ටත් කෙල්ලෝ ගැනත් හොයන්න එපා ඇත්තන ওই දෙගොල්ලම ඇත්තන 138 බස් වගේ එකක් යනකොට එකක් එනවා නේද අර කොටුව කොටුව මේ ලෝකවලු මැදත්තානේට ඉස්සරහා කොටුව ස්ටේෂන් එක ගාවින් යන්නේ 138 බස් එකක් යනකොට එකක් එනවා එකක් යනකොට එකක් එනවා හයි ලෙවල් පාර යන්නේ ඒ වගේ තමයි ඔබ ඒ වලට දුක් වෙන්න එපා මේ හැබැයි ඉතින් මම අර ගිය සැරේ කිව්ව ගීතේ අනිත් කෑල්ල කිව්වොත් ඔබට මේ ඇත්තටම මම කියන්නේ හරි වෘශ්චික ලග්නයට මට ඒක ආවේනිකයි මොකද වෘශ්චික ලග්නයේ අය බොරුවට ආදරය කරන්නේ නැහැ බොරුවට ආදරය කරන්නේ හදවතින්ම තමයි ආදරය කරන්නේ අද මේ වෘශ්චික ලග්නයේ කතාව මේ ආදරේ ප්‍රේමයේ සියුම් සංවේදී ස්ථාන තමයි මේ ස්පර්ශ කරන්නේ ඉතින් බොරුවට ආදරය කරන්නේ සමහර කොච්චර ද්‍රෝහිකම් කරත් කොච්චර තමන්ගේ කෙල්ල කොච්චර තමන්ගේ කොල්ලා තමන්ට ද්‍රෝහිකම් කරත් अरे तमंट यम किसी पुछिक लग्ने आया हर एक दरागे नहीं होंट तीयन अरे कोई बेला खरी ए आप आगे वेर दी उल्ट सामाव देमु मे किला किया किया थिंक अरे अरे किए आगे उबे सेवने रेंदी इन्नट वरम नतीलोकन उबे सेवने रंदी इन्नट वरम नतीलोकन वेन वसिटिना उदकलावी एकम एक हदवतक एत उबे नामयन मुलुलोव मनति उनत एकम हदवतक एत ओबे नामयन एत ओबे नामयन देखने इधर लोवे दिने एक तानी उनोतिन ओबे हदसो तापेन सोया इन्न ट सीटी ने कैपवी हाँ इस हिंदू एक कहल लग लोवे दिने एक तानी उनोतिन ओबे हदसो तापेन मामा होयागे नेनवा होयागे हदवते होया वेनुएन मागे हदवते इडती एनवा ओबे सेवने ही रेंदी इन्नट वरम नेती उलोकेन यानि होयागे हेवने ही इन्न तिब्बत वरम नेती उना माट नमुत ये उना किला मम वेनके ने होयागे ने गेने ने अरे कता मंग्यान होयागे हेवने माट इन्द हम बुन्ने किला मंग वेन हेवन गिये नै वेन तुरुल गिये नै वेन्व सिटिना हुदकलावी एकम एक हदवता एत ओबे नामेन एतकोट ए ओब वे एके वृश्चिक लग्ने गैन कथा अग्नटो मट ओय गीते हरीम संवेदी गीतयक एक हरीम देयक इतिं पहुगिय कालेदी मम मेच्चर कियन्ने आर्थिके गैन कथा करन्ने සල්ලිය භාගය ගැන කතා කරන්නේ නැහැ සල්ලි හම්බ කරන්න පුළුවන් නමුත් හිත කඩාවට වැටිලා හිත දුක් වෙලා හිත බොහෝ සෙයින්ම අඩපණ වෙලා ඔබගේ ජීවිතේ බොහොම අවුල් වියවුල් සහගත තත්ත්වයකට පත් වුණා ඉතින් මේ හින්දම ඔබට මේ හැම දෙයක්ම විපරීත වුණා ඉතින් මම කියනවා මින් ඉදිරියට ඒ දේවල් එහෙම වෙන්නේ නැහැ ඔබගේ ජීවිතයට සුබ වෙනවා ජය වෙනවා හැමදේම සාර්ථක වෙනවා කියලා මම කියනවා එහෙනම් ඔබට සුබ වේවා ජය වේවා වෘශ්චික ලග්නේ ඔබ ජීවිතේ හැමදාම සතුටින් සිටීමේ වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා එහෙනම් අගෝස්තු මාසයේ ඇතුළත ඔබ
හැම දෙයක්ම සාර්ථක කරගන්නවා ඔබට හැම දෙම ලැබෙනවා සෑහෙන කාලයකට පස්සේ ස්වර්ණමය යුගයක ආරම්භය තමයි මේක මේ සිතේ සතුට තියාගෙනම රැකියාව දියුණුව පෞලේ දියුණුව හැම දෙයක්ම සාර්ථක වෙනවා හොඳ වෙනවා ජීවිතේ සුබ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තිරුවන් සරණයි ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැකි ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජය ගන්න රාව නැස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා ජෝතිෂ්‍ය හා ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක හා පූර්ණ නිපුණත්වයද වසර 13ක රාව නැස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජන හදවත් තුළ නොමකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරි පාර දකින්න ව්‍යාපාර නාම පුජ්‍යල නාම සුබ නැකත් ඔබගේ ග්‍රහ පළවලට මැණික් පළඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජන හදවත් තුළ විශ්වාසය ඉහළින්ම දිනාගත් රාවන් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා 077539481 071258996 धनु लग्ने ओबट एत्तरम केनवना अगोस्तु मासे एत्तरम यम किसी आकारेक ओबगे नवत वारयक कडा वटिच जीविते यम किसी विधियकिन गोड नगिन कालयक विधियट कियन्न ओने विशेषयेन्म मुखद धनु लग्नेट बाधा करदर एल्ल वेला तिब्बा पहुगिय काले अंगहरुगेन ए वगेम के अंगहरुगेन बुधगेन सिकुरुगेन यम किसी विधियकिन बाधा करदर बाधक अति वेला तिब्बा नमुत ओबट मम कियनो ओबगे ओबट एत्तरम कियनवना मे वेलाव एत्तरम सार्थकम कालेक आरंभे तमाय मे ओबगे जीवितयत् एक्क उदा वेन्ने विशेषम मेहेम अग्रहलो अग्र पुरोहितय ग्रहतुमागे एकेने ग्रहलो सुपरस्टार सुपर सुपरस्टार सुपिरी तारकाव ओबट मट जीविते ओब उनात मम उनात आसाई जीविते सातुटीन समाधानें इन्न वगेम सुखोपभोगी वेंट एतकोट सुखोपभोगी देवाल दिन ग्रहायन अतरे प्रमुख पेले ग्रहायन विशेषम धनयट कारक वेन धन कारक ग्रहय तमाय बृहस्पति ग्रहतुमा गुरु ग्रहतुमा एतकोट यम किसी केंद्रीय गुरु बलवत् वेला इन्नवना ओहो ओह अय धनवत्व अनिवार्यम निसक वसेम ओह अरे धनवत्म पावतीनो इथिंग मे ओबगे लग्नाधिपतियावेन्ने गुरु ग्रहतुमा ये बृहस्पति ग्रहतुमा बृहस्पति ग्रहतुमाट ऐतिवेन धनु लग्नेट दिदहस विसितुने अगोस्तुमासे इताम विशिष्ट ग्रहतात्यक तमाय पिहिटला तियेन्ने चंद्रया दिवेन्ने सेनसुरु ग्रहया विक्रमस्थाने तुन्वन भावे बलवत् गुरु राहु देना ओबगे अन्न किव्वा लग्नाधिपति गुरु राहु तेक पस्तन्ने गेम्मेन इन्ने ईलंगट रवि ग्रहया अटवेन्ने मेन्न मेक विथर पोडी कोस्सकट तियेनवा रवि ग्रहया अटवेन्ने रवि ग्रहया अटवेन्ने हिटपु निसा तमयि पहुगिय काले अय्यो मेलव रहक नै हरिम प्रश्न राशियकट विशेषयेन्म विदेश गतवेला हिटपु अयगे ऐत्तटम साल्य भागे नैति एक नाट आहूना एक कट्टियट विश्वास वेडकंड दिन अब अरक करपा मेक करपा मगे वाति पोलटिक करपा अरव करपा हेम नेता वेड बार दिन गेवल बलपंग अपे गेट सालकपंग अरे मेहिंग के साल्योनो साल्लितने सनीपत्ने अंतिमेट एवागे एवा करपु देवा वहाँ प्रश्न अड़पाड़ू तीयनवा ये अड़पाड़ अंतिमेट वेर महा मत गेटी कवदा हरिदवसक रुट सरवल लकला तमंगे हिटपू लंग मिनसु लंग हिटपू मिनसु अटवल तीला तमंट हितवत् मिनसुटने तमंट कावृतने वे काले तिब्ब पहुगे काले मेन मे ते अति करे पहुगे काले तिब्ब मे ग्रहचारे थिंग मेन्न दंगट मोले अक्कील पैदेन काले धनु लग्ने वोट मोले पैदेन काले सल्ली हम वेन्डो ओबट मम कियनवा मम कियनवा धनु लग्ने मंग ओबट कियनवा सल्ली पा सल्ली नथिंग सल्ली ओन्ने मोले पादुना तेती अप्पा मोले अक्केला देया पहुगिय काले करपु समहर वेड हिंदा
ඔබට හිතවත්ම අය නැති වෙලා ගියා මේ ග්‍රහචාරය. දැන් ඔන්න මේක දැන් රිකවරි වෙනවා ටික ටික ටික. හැබැයි ඉතින් අර කේන්ද්‍රයේ හැම වෙලාවෙම අප්ඩේට් කරගන්න ඕන. මොකද ඒ මම කියන විදියටම කේන්ද්‍රයේ සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. මොකද ඒක ආපහු මං කියපු දෙයක් වැරදිලා නැහැ කියන එක තමයි මං කියන්නේ. අර ඒක දැන් මේ මාසේ කියපු දෙය මෙහෙම වෙලා ආපහු ඊළඟ මාසේ අලාභයක් හානියක් පාඩුවක් විස්තර වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපි පරිසම් වෙන්න ඕන. නැත්නම් මට YouTube එකේ කමෙන්ට් වලදී කියනවා මොනවද මහත්තයා ගිය මාසේ තමයි හොඳයි කිව්වේ දැන් ආයි මේ මාසේ මොකද වෙලා තියෙන්නේ කියලා අහනවා. සමහර අය අහනවා එම. ඈ ඉතින් මේක අමුතු වෙන්නේ කියලා. ඉතින් මම කියන්නේ හැම වෙලාවෙම අප්ඩේට් වෙනවා. ග්‍රහචාරේ ග්‍රහයෝ කියන කට්ටිය කැරකි 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 එනවා. මේ අර පියාසේරි සූර්යසේනක සින්දුවක තියෙන අද සුපිපෙන මල හෙට නොපිපේවි ලෝකය දිවෙයි වෙනස් වෙලා කියලා. අද සුපිපෙන මල හෙට නොපිපේවි අද පිපෙන මල හෙට පිපෙන්නේ නැහැ ඈ ලෝකය දිවෙයි වෙනස් වෙලා. ඒක තමයි. ඒ කියන්නේ අද ඒ අද මලක් පිපිනවා කියන්නේ මූණේ හිනාවකට. එතකොට අද හිනා වෙන මිනිහා හෙට හිනා වෙන්නේ නැහැ. ඒකනේ කියන්නේ. අද හිනා වෙන මිනිහා හෙට හිනා වෙන්නේ නැහැ. ලෝකේ වෙනස් වෙන අන්න ඒ වගේ තමයි අපිම වෙනස් වෙනවා නම් ඒ විදිහට දෙයි හැමෝගේ ග්‍රහයෝගේ ග්‍රහචාරයත් එක්ක ජීවිතේ වෙනස් වීම අපි දරා ගන්න ඕන. එහෙනම් මම අර ඉස්සල්ලා කියපු තැනටම ආයේ නම් පොයින්ට් ඔෆ් ඕඩර් මම කතා කරන්න. ධනු ලග්නේ ඔබට මොලේ පෑදුනොත් ඇති. ධනු ලග්නේ ඔබට වෙන මොනවත් වෙන්න ඕනේ නැහැ. බුද්ධියෙන් 99 ශක්තිය එක්ක ඔබට ජීවත් වෙන්න තිබ්බොත් ඇති. ඒක ඒකාන්තයි. ඉතින් ඒ අතරතුර කුජ බුද්ධ සිකුරු යෝගයක් තියෙනවා. මෙන්න මේ ධනු ලග්නේට ප්‍රේමය ආදරේ විවාහය ගැන වග කියනම ග්‍රහය. හත්වැන්න අධිපති ග්‍රහය තමයි බුධ ග්‍රහය. ඔබගේ කේන්ද්‍රේ බුධ හොඳට හිටියොත් ඔබට හොඳයි. බුධ ග්‍රහය හොඳට ඉන්නකල් ඔබට හොඳයි. දැන් බුධ බලවත් බුධ නම වෙන්නේ බලවත් වෙලා ඉන්නේ. බුධ නම වෙන්නේ බලවත් වෙලා ඉන්නේ ඔබට. ඉතින් බුධ නම වෙන් හත අධිපති බුධ නම වෙන්නේ බලවත් වෙලා සිකුරුත් එක්ක පහ අධිපති කුජත් එක්ක තින නිසා ශක්තිමත් ආදර සම්බන්ධතා ගොඩනගෙන ඔබට. ශක්තිමත් ආදර සම්බන්ධතා. අර සංස්ථා සිමෙන්ති වලින් බඳිනවා වගේ ශක්තිමත් සම්බන්ධකම්. ශක්තිමත් සම්බන්ධකම්. ඒ කියන්නේ අර වැනෙන්නේ නැති මගදී දාලා යන්නේ නැති හොඳ කෙනෙක් ඔබගේ ජීවිතේට මෙන්න ඉබ්බිකම් කරනවා වගේ තියනවා. ආදරේ ප්‍රේමය වෙනුවෙන් ඔබට හොඳ කෙනෙක් ලැබෙනවා. මේ தත්ත්වය හැටියට කසාද බඳලා හිටියත් හොඳ සම්බන්ධයක් තව කොහෙන් හරි අහුවෙයිද නැහැ ඇත්තටම කියනවනේ. ඒවා කියන්නත් බෑ. ඒවා පරිස්සමෙන්. ඉතින් මේ ඇත්තටම කියනවනේ මේ කසාද බඳලා ඉන්න අයටත් ඇත්තටම මේ සම්බන්ධකම් වෙන වැඩක් තියන්නේ ඇත්ත මේ ධනු ලග්නේ ඒ තරමටම මේ වෙලාවේ ඇත්තටම සිකුරු ග්‍රහය අතිශයින්ම බලවත් වෙලා ඉන්නවා. සිකුරු තත්කාල ග්‍රහචාරයේ සිකුරු නම යන්නේ ඉන්නේ පූර්ණ වශයෙන්ම කුජ බුධ ශුක්‍ර ලග්නේ ඉන්නවා කියලා කියන්නේ මේ බලය සිකුරුගේ බලය කුජත් එක්ක කාම යෝගයක් එක බලවත් කරලා බුධගේ සූක්ෂම බුද්ධියත් එක්ක යනවා. ඉතින් ඒ නිසා ඔබ තමයි ඔය ඒ වලින් පරිසං වෙලා ඉන්න ඕන. මං කිව්වේ ඔය හැමෝටම යම් කිසි විදිහකින් මොනවා හරි චාන්ස් එකක් එන්න පුළුවන්. ඈ සමහර වෙලාවට විදේශ සංචාර ලැබෙන්න පුළුවන්. ඈ විදේශ සංචාර විදේශ ගමන් ඈ තරංග සමහර වෙලාවට තරංග නරඹන්න යන්න ඉඩ තියෙනවා. ඔබ ඔය තරංග නරඹන්න මොනවා හරි ඉවෙන්ට්ස් වලට ඈ යන්න පුළුවන්. කවුරු හරි සීනි තාත්තා කෙනෙක් හරි උදව් කරන්න පුළුවන්. ඈ ඒ වගේ. ඉතින් සීනි තාත්තලා හම්බ වෙන්න පුළුවන්. මම කියන්නේ මේ කේන්ද්‍රයේ තියෙ ග්‍රහචාරයේ ඒ තරමටම පුදුම ග්‍රහචාරයක් තියෙන ධනු ලග්නේ හරහා. ඉතින් තරුණ දුව දරුවන් බොහොම පරිස්සමින් ඉන්න බොහොම මේ තමන්ට මේ ප්‍රේම සම්බන්ධයක් එහෙම තියෙනවා නම් ඒ තියෙද්දි තව මේ සම්බන්ධකම් ගොඩනැගිලා සමහරු කියන්නේ එක්කෙනා 7-8 රන් කරනවා කියලා. ඉතින් මේ ඔබගේ ඒ
සම්බන්ධකම්වලට වටිනාකමක් දීලා ඒ හිත පාලනය කරගෙන තමන් තුළ න්‍යායම නියාමනයක් තියාගෙන තමන් තුළ පාලනයක් තියන self confidence self control ඒක තමන් තුළම තමන් පාලනය කරගෙන ඉන්න ඕනේ මේ වෙලාවේ සිකුරු නම් පුදුම විදියට බලවත් වෙලා ඉන්නේ අන්තික දැන් සෙනසුරුත් ග්‍රහය තුන් වෙන්නේ ඉන්නේ නිසා ඔබ ඇත්තටම අර වෙදිකා පුරා වගේ ඕනම දෙයකට දැන් බාධක වලට පයින් ගහලා කුඩු කරගෙන යන්නේ ඉස්සරහට. ඒ නිසා තමන්ට අර කිසිම දෙයක් ඇත්තටම වැඩි ගණන් ගන්න නැහැ. ඒ තරමටම හරි ප්‍රබල අදහස් උදහස් එක්ක යන්නේ. ඒ නිසා මම ඔබට කියනවා අවවාද කරනවා බොහොම තමන් තුල ඒ නියාමනය හරියට තියාගෙන ඉදිරි ගමන යන්න. අගෝස්තු මාසය ඔබගේ ජීවිතයේ වටිනාම මාසය කියලා මම කියනවා අනිවාර්යයෙන්ම ජීවිත එළිය වැටෙන කාලයක් මේ කුජ බුද ශුක්‍ර යෝගයත් එක්ක සෙනසුරු ගැම්මෙන් ඉන්න වෙලාවක අගෝස්තු මාසය තුල සකලවිධ සෞභාග්‍යම ලැබෙන්න පුළුවන් ඒ වගේම තමයි කේන්ද්‍රයේ පරීක්ෂා කරලා බලන්න කේන්ද්‍රයේ පරීක්ෂා කරන් බල්ලා අපල තියෙනවා නම් ඒවලට යම් දෙයක් කරලා අපල මර්ධනය කරගෙන මේකෙන් ගන්න ඒ ජවය ජීවිතේ හැමදාම හොඳ තැනක බබලන්න ඔබගේ ජීවිතේ බබලන්න වාසනාව තියෙනවා ඒ නිසා මේක ඉතාම සුබම කාලයක ඇරඹුමක් තමයි ජය ගමනක ඇරඹුමක් තමයි මේ ගමන ඒ නිසා ඔබගේ ජීවිතයට සුබයි ජයයි හොඳ ගමනක් එක්ක හොඳ ජීවිතයක් ආරම්භ කරන්න තෙරුවන් සරණයි ඒ වගේම තමයි ඔබගේ කේන්ද්‍රයේ පරීක්ෂා කරලා බලන්න බුධ ග්‍රහයාගේ මහදශාවක් සිකුරු ග්‍රහයාගේ මහදශාවක් ගුරු මහදශාවක් මේ මොනවද සෙනසුරු මහදශාවක් ලැබුවත් ජය ජය පිට ජය හිමි වෙනවා සෙනසුරුන් බලවත් තැනක ඉඳලා ඒ දශාව ලැබුවොත් ඔබව නවත්තන්න බෑ යකෙකුටවත් කේන්ද්‍රයේ පරීක්ෂා කරගන්න ඒ වගේම ඔබගේ ජීවිතය සුබ වෙන කාලයක ආරම්භය තමයි මේ කාලය තෙරුවන් සරණයි ඔබට සුබ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මකර ලග්නය මකර ලග්නයේට අගෝස්තු මාසය ඇත්තටම කොයි වගේද ඉතින් මකර ලග්නයේට ඇත්තටම කියනවනේ චන්ද්‍රයා ලග්නයේ ඉන්නේ සෙනසු ග්‍රහය දෙවැන්නේ ගුරු රාහු හතරේ ඒ වගේම රවි හත්වැන්නේ ඉන්නවා ඒ වගේම කුජ බුද්ධ සිකුරු යෝගයක් ඔබට කේන්ද්‍රේ පිහිටලා තියෙනවා අටවැන්නේ ඒ වගේම 10 කේතු විශේෂයෙන්ම මෙන්න අර තමන්ගේ අර උග්‍ර අපල තිබ්බ කාලේ තරමක් දුරට සමනය වෙන්න පුළුවන් කාලයක්. ඉතින් ගෘහ ජීවිතය ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ කාලේ මාසයේ ආරම්භ වෙන්නේ සඳු ලග්න භාවයේ ඉඳලා. ගොඩාක් අයට ඔබව දිරවන්නේ නැති අයට ඔබව විවේචනය කරපු අයට මෙන්න දැන් ඔබව පුරසඳ මේ වගේ පේනවා. මේ පුර හඳ ලෙස ඔබ සම කළ මගේ මූනේ නලලත පැ සිත්තම් කළ කුංකුම තිලකේ ඉතින් අන්න ඒ වගේ ඔබව නිකන් පුර හඳ වගේ පේනවා මේ ගෑනු ළමයින්ට කිව්වේ ඇත්තටම බොහොම රූප ශෝභාවක් ඇති වෙනවා ඔබගේ කේන්ද්‍රයත් එක්ක ඉතින් ගුරු රාහු හතරවැන්නේ ඉඳලා මේ වෙලාවේ තත්කාල ග්‍රහචාරයේ චන්ද්‍රයේ රවිගේ සම්බන්ධයත් එක්ක ඔබ මනාව ඔබගේ ජීවිතය බබලන කාලයක ආරම්භය තමයි මේ කාලේ. ගෘහ ජීවිතයේ තිබ්බ සකලවිධ දුක් දෝමනස්යන්ම ඉවර වෙලා යනවා කියලා කියන්න පුළුවන්. හැබැයි පුතේ ඒක මේ බුද සිකුරුත් බලවත් වෙලා අටවැන්නේ ඉන්නේ. නමුත් කුජ ඉන්න නිසා ඔබට ඔබ ආශ්‍රය කරන වටපිටාවෙන් ඔබ පරිස්සම් වෙන්න ඕනේ. මම වෙනදටත් ඔය එක කතාව පුන පුනාම කියනවා. අගෝස්තු මාසෙත් ඔබට මේ ඔබට දැන් පහුගිය කාලවකවානුවේ ඔබට හතුරුකම් කරපු අය ඔබට ඔබගේ ජීවිතයට යම් කිසි විදියකින් ජීවිතේ යම් ආකාරයකට ඔබට බාධා කරදර ඇති කරපු අය දැන් ඒ කාලේ ගේ ෆේස් ටු ෆේස් ගේම ඉල්ලුවා ඔබට ඒ ඔබගේ වැඩ කටයුතු වලට ඍජුවම බාධා කරදර ඇති කරා නමුත් මම දැන් මෙහෙම දෙයක් කියනවා ඔබට බාධා කරදර ඇති කරා වගේම මේ අය ඔබට ඔබව මේ දැන් ආදරණීය විදියට එන්න පුළුවන් ආදරණීය විදියට ඔබව ඔබට බුදු නංගියේ බුදු අයියේ බුදු අක්කේ බුදු මල්ලියේ කියාගෙන මේ අර හතුරුකම් කරපු ඒ සේනාව ඒ දසමාර සේනාව ඔබට ආදරණීය විදියට වෙස්වලාගෙන එන්න පුළුවන් මොකද දැන් ඔබගේ තිබ්බ අර
පහුගිය කාල වකවානුවේ තිබ්බ නිකන් සර්පපරුසාර තද ගතිය. ඒ වගේම දෙන්නන් ජම්බු කියලා අර හිටපු අර නිකන් අර ඒ තරහ යන ගතිය ඔබට තිබ්බා. ඉතින් ඒක දැන් ටික 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 ඔබගෙන් ඈත් වෙලා ගිහිල්ලා තිනවා. ඒක ටිකක් දැන් සමනේ වෙලා ගිහිල්ලා තිනවා. ඔබ දැන් ටිකක් අර ප්‍රියමනාපයි ඔබ ඒදී අර ඔබත් අර ප්‍රියමනාපයි ඔබගේ අර කේන්තිය පාලනය වෙලා ගිහිල්ලා තිනවා. මේ නිසා ඔබ දැන් අර වෙනදාට වැඩිය ටිකක් නම්‍යශීලී ෆ්ලෙක්සිබල් පොලිසි එකක් තමයි මේන්ටේන් කරන්නේ. ඒක අන්න අය පාවිච්චි කරලා ඔබව විනාශයට ලක් කරන්න පුළුවන්. නැවත වාරයක් ඔබව හානියකට ගන්න පුළුවන්. මොකද කුජග්‍රහයා තාම ඉන්නේ අටවැන්නේ කියන එක අමතක නොකළ යුතු කාරණාවක් අනිවාර්යෙන්ම. ඉතින් ඒ නිසා මම මෙච්චර හැංගිම්බරව කියන්නේ ඔබගේ ජීවිතය ආරක්ෂා වෙනවා දකින්න මං ඇත්තටම. මොකද මකර ලග්නේ කියන්නේ ලෝකේ ඕනෑම දෙයක් හොඳ නරක ලාභ දුක සැප ලාභ අලාභ ඒ හැම දෙයක්ම සමසේ දරාගෙන ඉන්න ජීවිතයක්. ඉතින් ඒ දරාගෙන ඉන්න ජීවිතයේදී ඔබ ඔබ ඔබගේ ජීවිතයට ඒ මේවා කරන එක සාධාරණයි අත්‍තරම. ඉතින් මම කියනවා ඔබ කල්පනාකාරී වෙන්න මේ අගෝස්තු මාසය තුලත් කල්පනාකාරී වැඩ කරන්න. හැබැයි ඔබ බුද්ධිමත්ව වැඩ කරොත් ඔබගේ ජීවිතයේ යම් කිසි විදියකින් මතු අනාගතයට හොඳ හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන්. කේන්ද්‍රේ නිරන්තරයෙන්ම පොඩ්ඩක් පරීක්ෂණයට ලක් කරගන්න. ඔබට කේන්ද්‍රේ සිකුරු මහදශාවක් බුධ මහදශාවක් යනවනම් සෑහෙන කාලයක තිබ්බ තනිකඩ ජීවිතේට විරාමයක් තබන්න නැවතීමේ තිතක් තබන්න අනිවාර්යෙන්ම පුළුවන්. මේක ඒකාන්තයි. ඇත්ත වශයෙන්ම කියනවනම් තනිකඩ ජීවිතයට තිතක් තබන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබව හොයාගෙන ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියෙක් එන වගක් පෙන්නුම් කරනවා. ඒ වගේම ඔබ විවාහය වෙනවා නම් ඇත්තටම කියනවා නම් ඉතාම ඉහළ පෙළේ කෙනෙක් එක්ක විවාහ වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ කරන කියන කටයුතු සාර්ථක වෙන්න තියෙනවා මකර ලග්නේ. ඔබට හැබැයි කේන්ද්‍රයේ බලා ගන්න ඕන විශේෂයෙන්ම ලග්නේ රාශියක අපලිකුත් තියෙන නිසා කේන්ද්‍රය තුල යම් ග්‍රහචාරයේ යම් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන බලා ගන්න. ඒ වගේම මම නැවත වාරයක් ඔබටත් මතක් කරනවා ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරන්න උවමනා නම් මගෙන් මම දැන් ගම්පහ වෝඩ් සිටි වෙළඳ සංකීර්ණයේ සුපිරි වෙළඳ සංකීර්ණයේ සිව්වන මහලේ අංක 139 යන ස්ථානයේ මගේ කාර්යාලය ස්ථාපනය කරලා තිනවා. ඒ වගේම මම කොහොමත් ගම්පහ ප්‍රදේශයේ තමයි දැන්ට රැඳී සිටින්නේ. ඔබගේ වාස්තු විද්‍යා කටයුතු භූමි පරීක්ෂාවන් ඔබගේ දියුණුව නැති ගෙදර ඒ වගේම අඬදමර ඇති වෙන නිවාසවල තියෙන ප්‍රශ්න සියලුම දේවල් විසඳලා දෙන්න මට පුළුවන්. ඒ වාස්තු භූමි පරීක්ෂාව කරන්න පුළුවන්. ඔබ ඒ ගැන උනන්දුවක් දක්වනවා නම් ඒ ඇමතුමක් දීලා මේ ඔබට ඒ පැමිණෙන්න පුළුවන් කියලා මම කියනවා. එහෙනම් ඔබගේ ජීවිතයට සුබ වේවා ජය වේවා. මකර ලග්නේ ඔබට අගෝස්තු මාසයේ බාධක කරදර මැද්දේ ඔබගේ සුබ සිහින සබෑවෙන උතුම් කාලයක ආරම්භය තමයි කියලා කියන්න පුළුවන්. එහෙනම් තෙරුවන් සරණයි. ජයෙන් ජය වේවා. තෙරුවන් සරණයි. කුම්භ ලග්නේ ඔබට සෑහෙන කාලයකට පස්සේ විචිත්‍රවත් ග්‍රහ පිහිටීමක් එක්ක ජීවිතයේ සුභ ගමනක් එක්ක ඔබගේ ජීවිතයේ නැවුම් බලාපොරොත්තු ඉදිරියට ගෙනියන්න පුළුවන් සුභමය වාසනාවන්තම මාසයක ආරම්භය තමයි 2023 අගෝස්තු මාසය කියලා කියන්න ඕන. දැන් මේ අපි කතා කරන්නේ මේ කේන්ද්‍රය තුල ඔබගේ ග්‍රහචාරය පටිගත කරන වෙලාවේ ජූලි මාසය තුල. නමුත් අපි අගෝස්තු මාසය ගැන කතා කරන්නේ අගෝස්තු මාසය 2023 අගෝස්තු මාසය සැබවින්ම ඔබගේ ජීවිතයට වරප්‍රසාද සහිත හොඳ මාසයක් කියලා මම කියනවා අනිවාර්යෙන්ම. ඒකට හේතු සාධක බොහෝ සෙයින්ම තියෙනවා. විශේෂයෙන්ම කේන්ද්‍රයේ මෙන්න මේ විදිහට තමයි නැගෙනහිර සිටිජයේ කුම්භ ලග්නේ හරහා වැටිලා තියෙන ග්‍රහ සිත්තම. සෙනසුරු ග්‍රහය ලග්න භාවයේ ලග්නේ පිහිටලා තියෙන්නේ. ශනි ලග්නේ සස යෝගයේ සහිතව ගුරු රාහු
වික්‍රමස්ථානයේ රවි ග්‍රහයන් මේ වෙලාවේ 6 වෙන්නේ කුජ බුද්ධ සිකුරු කියන ග්‍රහයන් 7 වෙන භාවයේ ඒ වගේම කේතු ග්‍රහයා 9 වෙන භාවයේ තමයි පිහිටලා තියෙන්නේ ඒ වගේම ඔබට චන්ද්‍රයා වැස්ථානයේ 12 ඉතින් මේ සියලුම ග්‍රහයන් කොහොම පිහිටලා තිබ්බත් ඔබගේ කේන්ද්‍රය හරහා නමුත් මේ වෙලාවේ ඇත්තටම කියනවනම් පින්සාරකම පින්වන්තකම ඇත්තටම කියනවනම් නැවත වාරයක් ඔබගේ ජීවිතයට ළඟා වෙන්න තියෙන තත්ත්වය ඒ ආකාරයෙන්ම පිහිටලා තියෙනවා. එතකොට ශනි ග්‍රහය ලග්න භාවයේ බලවත් වීමත් විශේෂයෙන්ම ලග්නයට යෝගකාරක සිකුරු කේන්ද්‍රස්ථානයක බලවත් වීම ඔබගේ ජීවිතයේ හොඳයි. විශේෂයෙන්ම ඔබට මේ මාසයේ ඇතුළත ඔබගේ ගෘහ ජීවිතය ගැන අපි කතා කරද්දී ඔබ මේ වෙලාවේ ශනි ග්‍රහයාගේ බලපෑමත් එක්ක දැන් මේ සෙනසුරු වක්‍ර වීම කෙසේ වෙතත් දැන් මේ කේන්ද්‍රයට අර හොඳට පදන් වෙලා තියෙන සෙනසුරු දැන් ඔබට ජීවිතේ සම්බන්ධව මනා අත්දැකීමක් පරිපූර්ණ වෙලා තියෙනවා මේ වෙලාවේ ශනි ග්‍රහයා බලවත් වෙලා ඉන්න නිසා ඔබට දැන් ගොඩාක් දුරට ඈතට පේනවා දුර ඈත පේනවා ශනි ග්‍රහයා කියන්නේ ග්‍රහලව මහල්ලා ඒ ග්‍රහලව වයසක පුද්ගලයා සෙනසුරුට අයිති සෙනසුරු කියන්නේ ලෝකේ පව පින කියන එක මතක් කරලා දෙන ග්‍රහයා එතකොට මේ කුම්භ ලග්නයේ ශනි ග්‍රහයා බලපෑම් කරනකොට මේ වගේම ඔබට ජීවිතේ තව අවුරුදු 50කට ඉස්සරහින් වෙන්න තියෙන දෙයක් ඔබට හරියාකාරව නිවැරදිව ඉලක්කගතව දකින්න පුළුවන් ඇත්තටම කියනවා නම් එතකොට දැන් පහුගිය කාලේ ඔබ කියපු දේවල් හරියටම හරි ගිහිල්ලා තියෙනවා විශේෂම විදේශගත වෙලා ඉන්න අයට විදේශගත වෙලා ඉන්න ඔන්න බලාගන්න එක්සත් රාජධානිය යුරෝපාකරේ ඕස්ට්‍රේලියාවේ ඇමරිකාව අය විදේශගත වෙලා ඉන්න ඔබ මැද පෙරදිග ඉස්රායලේ මැද පෙරදිග රටවල් වල ආදරණීය කුම්බලග්නේ ඔබ ඔබ එහෙ ඉඳලා ඔබගේ ළමයි ගැන ඔබගේ පවුලේ අය ගැන යම් යම් දේවල් කියලා ඇති මන් තොට කිව්වා ඒක ඒ විදියට මුණා නේද බං කියලා අයියා ඉතින් ඔබ සමහර අය ගැන විනිශ්චය කරපු විදිහ ඒ ආකාරයෙන්ම හරි ගිහිල්ලා තියෙනවා ඒකට හේතුවක් තමයි ඔබ එහෙ ඉඳලා මෙහෙ දිවසින් වගේ දකිනවා සමහර දේවල් ඒකට තමයි කියන්නේ ඔබගේ ඒ පරිණත භාවය කියලා ඒ සෙනසුරු දීලා තියෙන ඒ එන්ඩමික් ගතිය මේ වෙලාවේ එතකොට ඔබට දැන් හැම ලෝකයේ හොඳට පේනවා ලෝකයේ හොඳටම පේනවා ඔබට වැරදි කරපු අය ඒ වගේම ඔබට හරි දේ කරපු අය වැරදි කරපු අය හොඳටම දකිනවා ඔබ ඉතින් දැන් ඔබව රවට්ටන්න බෑ දැන් ඔබව රැවටෙන්නෙත් නෑ මේක ඔබගේ ජීවිතේ වාසනාවන්තම කාලයක හැරවුම් ලක්ෂ්‍ය කියලා කියන බද්ද this is a turning point of your life ඉතින් මේක first steps of your success ඒ කියන්නේ පළවෙනි පියවර තමයි පළවෙනි ජයග්‍රහී වෙඩිමුරේ තමයි මේ අගෝස්තු මාසේ නේ අගෝස්තු මාසේ ඔබගේ සියලුම ප්‍රශ්න විසඳ ගන්න හැකියාව ලැබෙනවා ඔබට අගෝස්තු මාසය තුල ඇත්තටම කියනවා නම් කැට කැඩිච්ච භාෂාවෙන් මැච්චක ගහනවා සුපිරියටම ඒක ඉතින් කුජ බුද සිකුරු යෝගයක් තියෙන හින්දා ඔබට දැන් ඔබට ඒ න්‍යාය ශාස්ත්‍ර දන්නවා ජීවිතේ දියුණුව ගෙනියන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් තියෙනවා මේක වාසනාවන්තම කාලයක ආරම්භය ඉතින් මං එකක් කියනවා ගෘහ ජීවිතේ තව දෙයක් මේ ප්‍රේම සම්බන්ධතා තියාගන්න ඉන්න අය තමන්ගේ සම්බන්ධතා බොහෝම ආදරෙන් රැකබලාගත යුතුමයි ඒ කියන්නේ ඒ සම්බන්ධකම් ඉතාම හොඳින් තබා ගන්න මොකද සෙනසුරු ලග්නේ කුජහතේ හිටියම මේ සම්බන්ධකම් කැඩෙනවා නමුත් මෙතන එහෙම නෙවෙයි වෙන්නේ සිකුරුත් හතේ බුදත් හතේ කුජ බුදු ශුක්‍ර හතේ කාම යෝගයක් එක්ක තියෙන්නේ කුම්භ ලග්නෙට එතකොට තව තව මේ අයට හිත යනවා තම ගෑනු ළමෙක්ින්දි තව ගෑනු ළමයින්ට හිත යනවා තව කොල්ලෙක්ින්දි තව කොල්ලොන්ට හිත යනවා මේ ඊට පස්සේ ප්‍රශ්න නේ ඒ හින්දා තමන්ගේ මේ තමන් අන්තික අහු වෙන්නත් එපා අහු වුණොත් ඊට පස්සේ තව නඩුවක් නේ ඒ හින්දා බොහෝම කල්පනාවේ ඒ තමන්ගේ සම්බන්ධකම් ඒ මේ වෙලා මේ කියන්නේ පාලනය වෙලා තියාගන්න ඒ වගේම මේ වෙලාවේ හැටියට කසාද බඳපු අයටත් දැන් තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් කොහේ හරි යන දේවල් වලට අහු වෙන්න පුළුවන් ඒ කරදර වලට අහු වෙන්න පුළුවන් ඒකනත් ඔබ සැලකිලිමත් වෙන්න මාසේ මුල් කොටස
දින පහක වගේ කාලයේදී අනිවාර්යයෙන්ම ඒ රාෂ්ට්‍ර කපලයක් එක්කහුව වෙනවා. ඔබේ සිත පොඩ්ඩක් හිදෙන්න පුළුවන් සිත දුක් වෙන්න පුළුවන්. ඔබට යම් කිසි විදිහකින් මානසිකව ඔබ ටිකක් ඒ තුලින් වැටෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ප්‍රවේශමින් සිටිය යුතුමයි මේ වෙලාවේ. ඒක අනිවාර්යයි. මෙහෙම නැත්තම් ඔබ ටිකක් ඒ තුලින් ඔබ යම් කිසි විදිහකින් මේ කරදරයකට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ සැලකිලි සැලකිල්ලෙන් ඉන්න ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක් එකමත් ඔබගේ ජීවිතේ යහපත් කරගන්න නම් ඔබ තමයි ප්‍රවේශම් වෙලා වැඩ කටයුතු කරන්න ඕන. ඔබ තමයි කල්පනායෙන් වැඩ කටයුතු කරන්න ඕන මේ හැම දෙයක් එකම. ඉතින් ඔබගේ ජීවිතයට සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ මේවත් එක්ක. ඒ වගේම තමයි ආර්ථික තත්ත්වය යහපත් වෙන ඔබ කරන කියන රැකිරක්ෂා කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේ අලුත් වෙළඳ ව්‍යාපාර ආරම්භ කරන්න සුදුසුම කාලයක් තමයි මේ අගෝස්තු මාසය. රවි බලවත් වෙන මාසය. මාසයේ මැද ඉඳලා ආර්ථික තත්ත්වය එක දිගට මාසයකට ස්ථාවරත්වය ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට යහපත සම්පත උදා වෙන කාලයක් අනිවාර්යෙන්ම. ඉතින් රාහු තුනේ හින්දා දැන් ඔබට අර වෙහෙස මහන්සිය දැනෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. රාහු වික්‍රමස්ථානයේ අතිශයින්ම බලවත් වෙලා ඉන්නේ තත්කාල ග්‍රහචාරි. දැන් ඔන්න මං කියනවා වසන්ත මහත්තයා කියනවා කේන්දරේ බලාගන්න. දැන් උපත් කේන්දරේ රාහු ඉන්නේ කොහෙද? ගුරු ඉන්නේ කොහෙද? එතකොට බුධ ග්‍රහයා ඉන්නේ කොහෙද? සිකුරු යෝගකාරක ග්‍රහයා. එයා කොහෙද ඉන්නේ? මේ හැම ග්‍රහයාම මේ හැම තැනක්ම ඔබට බලවත් වෙලා පිහිටලා තියෙනවා නම් මේක ඔබගේ ජීවිතේ පින්සාරම වාසනාවන්තම කාලය තමයි මේ උදා වෙන්නේ කියලා කියන්න පුළුවන්. එහෙමනම් මෙතනින් එහාට ආයි මොනවද කරදරයක් බාධාවක් උපද්‍රවයක් එන්නේ නැහැ. ඇත්තටම එහෙනම් ඔබගේ ජීවිතයට සුබ වෙනවා, ජය වෙනවා, ජීවිතේ හොඳ ගමනක් එක්ක හොඳ ආරම්භයක් ඇති වෙනවා. එහෙනම් ඔබට සුබ වේවා, ජය වේවා. තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් බලයෙන් ඔබගේ ගමන් මග ජය පිට ජය හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔබට සුබ වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ජය වේවා. මීන ලග්නය. මීන ලග්නය කියලා කියන්නේ ග්‍රහලව අග්‍ර පුරෝහිතතුමාගේ ලග්නය. ඉතින් මීන ලග්නයේ අය බොහොම කාරුණිකයි, බොහොම සංවේදී ලග්නයක් තමයි මීන ලග්නය. ඉතින් ඔබගේ කේන්ද්‍රයට අනුව මීන ලග්නය තුල මීන ලග්නයේට අගෝස්තු මාසය ඉතාම තීරණාත්මක මාසයක් විදියට තමයි හඳුන්වන්න පුළුවන්. තව ටිකක් අල්ලගෙන යන්න ඕන. විශේෂයෙන්ම ඔබගේ කේන්ද්‍රයට අනුව මේ කාලේ මිතුන ලග්නය, කන්‍යා ලග්නය, ධනු ලග්නය, මීන ලග්නය, ධනු මීන මිතුන කන්‍යා ඒ ලග්න හතර බේ රාශි වලට අයිති වෙන්නේ. ලග්න දෙකක් බුධගේ, ලග්න දෙකක් ගුරු ග්‍රහයක්. මේ ලග්න හතරම කේන්ද්‍රස්ථාන වල ග්‍රහයෝ නැහැ අගෝස්තු මාසෙ. මේකම සිද්ධ වුණා ජූනි මාසෙ. ඉතින් මේක හතර කේන්ද්‍රේ පාළු වුණා. දැනුත් හතර කේන්ද්‍රේ පාළු වෙලා ඉන්නේ. නමුත් මීන ලග්නේ ඔබට මේ හතර කේන්ද්‍රේ පාළු වුණා කියලා එක හතර හත දහයේ ග්‍රහයෝ නැහැ කියලා ඔබ ආර්ථික පැත්තෙන් වැටෙන්නේ. ඔබ සමාජීය සංස්කෘතික ඔබගේ ඒ කියන්නේ ඔබගේ ඒ පදනම තුල ඔබ වැටෙන්නේ. නමුත් ඔබගේ කේන්ද්‍රයේ ඊටාම දුකින් කියන්න දෙයක් තියෙනවා. ඔබට ඔබගේ කුජ බුද සිකුරු ඒ කියන්නේ හත අධිපති බුද ග්‍රහයා හයේ ඉන්නේ. තත්කාල ග්‍රහචාරයේ ශනි 12 වෙන්නේ, කේතු 8 වෙන්නේ. මීන ලග්නයේ ඔබ ස්වභාවයෙන්ම බොහොම අහිංසක කෙනෙක්. මීන ලග්නයේ ඔබ බොහොම අහිංසකයි, බොහොම බොහොම සංවේදී චරිතයක්. එතකොට අනුන්ගේ දුකේදී බොහොම විදියට කම්පා වෙනවා. ඔබට අයිති නැති වුණා ගහට, කොළට, සතාට, සිව්පාවට පවා ඔබ ආදරේ කරුණාව දක්වනවා. ඇත්තටම කියනවනම් බොහොම හිත උණු වෙන පරිත්‍යාගශීලී පුද්ගලයෙක් තමයි මීන ලග්නෙන් හැම වෙලාවෙම උපදින්නේ. ඕනම තැනක මීන ලග්නේ කෙනෙක් දැක්කොත් අන්න ඒ ලක්ෂණ දෙනවා. අර
ඕන දේ තමන්ට සමහර වෙලාවට අවශ්‍ය තමන් අන් අය වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා ඒ කියන්නේ අන් අය වෙනුවෙන් සමහර වෙලාවට හිතන්න ගිහිල්ලා අන් අය වෙනුවෙන් අනුකම්පා කරන්න ගිහිල්ලා තමන්ගේ ජීවිතේට බොහෝම අලාභ හානි පාඩු සිද්ධ කරගන්න තත්ත්වයක් පෙන්වුම් කරනවා ඉතින් අගෝස්තු මාසයේ විශේෂයෙන්ම ඔබට මම කියනවා ඔබගේ කේන්දරේ කුජ බුද්ධ සිකුරු යෝගයේ තියෙන කේන්දරේ හයවන භාවේ හයවැන්නේ ඉතින් මේ හයවැන්න තුල මේ පිහිටලා තියෙන මේ ග්‍රහ ත්‍රිත්වය කුජ බුද්ධ සිකුරු කියන මේ ග්‍රහ යෝගය නිසා ඔබගේ මානසික තත්ත්වය ඔබගේ කායික තත්ත්වය ඔබගේ ඉදිනෙදා ජීවිතයේ ඔබට තියෙන මේ විදිය ක්‍රමය දැක්කම ඔබට ටිකක් දුක් සහිත දේවල් වෙන්න තියෙනවා කියන්නේ මානසික කඩාවැටීම් බිඳ වැටීම් තියෙනවා ඔබ පණ වගේ ආදරය කරපු ගොඩක් අය ඔබව දාලා ගිහිල්ලා තියෙනවා ඔබ ඒ තුලින් ඔබ පීඩාවට ලක් වෙලා තියෙනවා ඔබ හොඳ හිතින් කරපු හැම තැනකම ඔබට නරක දේ තමයි ලැබිලා තියෙන්නේ ඒ කියන්නේ ඔබගේ ඔබගේ ආදරයට ඔබගේ කැපකිරීම වලට ඔබගේ ජීවිතයේ ඔබට උන දේවල් වලට මේ අය විසින් ඔබට සාධාරණයක් ඉෂ්ට කරාද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා දැන් මේක දැන් මාස ගානක ඉඳන් මේ අප්‍රේල් මාසෙන් පස්සේ මීන ලග්නේ අයගේ ගොඩාක් ජීවිතවල කඩාවැටීම් තමයි සිද්ධ වෙලා තියෙන්නේ ඒ කියන්නේ සම්බන්ධතා නැති වෙලා හිතවත්කම් නැති වෙලා ඒ තුලින් මානසික පීඩාවට ලක් වෙලා තියෙනවා ඉතින් මේ තුලින් අර ආර්ථික තත්ත්වය යහපත් බ්‍රහස්පති රාහු බලවත් වෙලා ඉන්නවා සඳු 11 තත්කාල ග්‍රහචාරයේ සඳුගේ ගමන තුල එක එක හොඳ ස්ථානවල යනකොට ඔබට සුබ ප්‍රතිඵල ලැබෙනවා ඒක අනිවාර්යයි ඉතින් මේ හැම දෙයක්ම හොඳයි ඉතින් මේ හැම දෙයක් එක්කම ඔබට ජීවිතේ සුබ පෙරනිමිති ඇති වෙලා තියෙනවා ඒක ප්‍රබලයි අත්‍යවශ්‍යම කියනවනේ ඉතින් මම කියන්නේ ඔබට මේ හැම දෙයක් එක්කම ඔබ පාඩම් ඉගෙනගෙන ඉදිරියට යන්න ඕන ඔබට තව ටික කාලයකට මේ බ්‍රහස්පති සිකුරු මේ අය බලවත් වෙනකල් ඔබට දුක් වේදනා විඳින්න වෙලා තියෙනවා මේ තමන්ගෙම ආයෙකින් තමන් බොහොම හොඳට හිටපු ආයෙකින් තමන් උදව් කරපු ආයෙකින් වද වේදනා විඳින්න වෙලා තියෙනවා ඉතින් ඇත්තටම කියනවනම් මේ ටික කාලේ ඔබට බලවත් වූ ග්‍රහචාරයක් නැත්තම් මීන ලග්නෙට බලවත් වූ ග්‍රහචාරයක් නැත්තම් ඔබට මේ අගෝස්තු මාසයේදී විරහ වේදනාව කියන උපරිම විඳින්න වෙනවා ඒ කියන්නේ ඔබ ඔබ හොඳටම ආදරය කරන අය ඔබ හැරදා යනවා නමුත් ඒ තුලින් ඔබට ගන්න පුළුවන් පන්නරයක් තියෙනවා නමුත් ඔබට ඔබගේ ඔබ මේ වෙලාවෙම ලෑස්ති වෙලා ඉන්න ඕන මොකක් හරි කොයි වෙලාවක හරි ගිනිගෙඩියක් පාත් වෙයි නේද කොයි වෙලාවක හරි තමන්ට මොනවා හරි ප්‍රශ්නයක් උපද්‍රවයක් උදා වේවි නේද කියලා ඔබ කල්පනා කරන්න ඕන ඒ අවදානම හිතට අරගෙන ජීවත් වෙන්න ඒ අවදානමත් අවදානමට මූණ දෙන විදියට ඔබ ජීවත් වෙන්න නැත්තම් ඇත්තටම කියනවනම් ඔබට මේ තුලින් දැවැන්ත හානියක් පාඩුවක් බලපෑමක් එල්ල වෙලා ඔබට ඒ තුලින් දුකට සංවේගයට පත් වෙන්න පුළුවන් ඇත්තටම චිත්ත පීඩා ඇති වෙන්න පුළුවන් ඒකයි ඉතින් ඒක බොහෝම කාරුණිකව මම මතක් කරනවා අනිත් එක තව එකක් තමයි මේ වෙලාවේ බ්‍රහස්පති ධනස්ථානේ ඉන්නේ නමුත් රාහු ග්‍රහය මේෂ රාශියේ ඉන්නේ දෙවැන්නේ ධනස්ථානේ ඒ රාහු ඇත්තටම ක්‍රියාත්මක වෙන විදිය වැඩි ඔබට කේන් තියන ඔබට ඉක්මන් තීරණ ගන්නවා ඒ තුලින් ඔබට හානියක් සිද්ධ වෙන්න පුළුවන් වචනය හොඳ නැති වෙනවා සමහර පොඩි වචනය ඔබගේ ආදරය කරපු අය පොඩි වචනයක් දෙකක් අල්ලගෙන ඔබව ඔබ කරපු ජීවිත කාලයේ කරපු කැපවීම එක වචනයකට දෙක සීමා කරලා ඒ තුලින් මේ නිකන් තමන්ව ඇදලා දාන්න පුළුවන් තුප්පු දෙකට මෙන්න මේ වගේ හේතු කාරණා ඇති වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා තමන් තමයි හැම දෙයකින්ම පරිස්සම් වෙන්න ඕන තමන් තමයි මේ හැම දේවල් වලින්ම ආරක්ෂා වෙලා ඉන්න ඕන මේවා තමයි කියන්න තියෙන විශේෂිතම කරුණු කාරණා ඒක තමයි ඇත්තම කතාව ඉතින් ඒ නිසා බොහෝ සෙයින්ම තමන්ගේ ජීවිතයට යහපත උදා කරගන්න තමන්ගේ ජීවිතේ යහපත හරිගස්ස ගන්න අනිවාර්යයෙන්ම තමන් දැනගත යුතුයි කියලා මම කියනවා ඉතින්
මේ වෙලාවේ ඉවසලා දරලා බොහොම කල්පනාවෙන් අගෝස්තු මාසය තුල හැම දෙයක් ගැනම කල්පනාවෙන් වැඩ කරන්න ඔබ ආදරය කරන අය ගැන විශේෂ අවධානයක් ගෙන වචනයක් වැඩියට කතා කරන්න එපා මොනවා හරි පොඩි දෙයක් අල්ලගෙන මහා පරිමාණයෙන්ම ඔබ පීඩා කරයි ඕක තව අවුරුදු මාස දෙකක් විතර ගියාම වසන්ත මාත්‍යා ඔයා කිව්වා මේ විදියට අපිට ඒ විදියටම වුණා කියලා කියන්න පුළුවන් මේ මොකද අප්‍රේල් මැයි ජූනි ජූලි දෙකටම ඔබ ඉන්නේ හිතේ බොහොම අසතුටින් දුකින් ඔබ ඒ තරමටම කනගාටුවෙන් කලබලෙන් කියන්නේ දුකට පත් වෙලා ඉන්නේ ඒ නිසා මේ දුක තව මාස ගානකට ගෙනියනවද එහෙම නැත්නම් මෙතෙන්දි තමන් බුද්ධිමත්ව වැඩ කටයුතු කරලා තමන්ගේ දේ හරි ගස්ස ගන්නවද කියලා මම කියනවා ඉතින් මොකද ඔබ දුකින් හිටියොත් ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට හොඳ නැහැ වගේම ඔබගේ ආර්ථිකයටත් බලපානවා ඔබගේ පවුලට බලපානවා ඔබගේ දරුවන්ට බලපානවා ඒ නිසා මිනිස්සු සම්බන්ධව වද වෙන එක මිනිස්සු සම්බන්ධව අධික අනුකම්පාව ස්නේහය දක්වන එක එයා මට සලකයි මෙයා මට සලකයි එයා හොඳයි මෙයා හොඳයි කියලා ඉන්න චින්තනය වෙනස් කරලා අලුත් ගමනක අලුත් ආරම්භයක් තුල ඔබගේ වෘත්තීය ජීවිතය ඔබගේ කාර්යබහුල ජීවිතය ඔබ අන් අය ගැන හොයන්නේ තමන්ගේ ජීවිතය ගැන හොයාගෙන තමන් අනුන්ට මං කියන ඔබට තමන්ට නොගැල තමන්ව වැඩිපුර තමන්වක වැඩිපුර ගණන් ගන්න නැති අයට තමන් වැඩිපුර හිතන්නේ තමන්ට ගැන හිතන්නේ නැති මිනිසුන්ව ජීවිතෙන් අමතක කරලා දාන්න ඒ අය අත්හැරලා දාන්න ඒක තමන්ගේ සෞඛ්‍යයට ගොඩක්ම හොඳයි අත්හැරලා දාලා තමන්ගේ පාඩුවේ දෙයිනේ කියලා තමන්ගේ වැඩ කරගෙන හිටියොත් ඔබගේ ජීවිතයට වරදින්නේ නැහැ කවදාවත් තමන්ගේ රුවන් මාලිගාවක තමන්ගේ ජීවිතේ බබලනවා අනිවාර්යයෙන්ම තමන්ව නොසලකිලිමත් බවට බත් තමන් කැප වෙලා තමන් උත්සාහයෙන් තමන් කැප වෙලා තමන් අනුන් ගැන හිතුවා එනමුත් ඒ මිනිස්සු තමන් ගැන හිතන්නේ නැත්තම් ඒ සම්බන්ධව ඔබ තීරණයක් ගන්න ඕන සුදුසුම කාලේ මේ කාලේ ඇත්තම ගන්න ඕන මීට කලින් නමුත් ඒ කාලෙම අරන් තිබ්බනම් අද දවසේ ඔබ ගොඩක් සතුට වෙනවා නමුත් මම කියනවා තමන්ගේ ජීවිතයට වටිනාකමක් දෙන්නේ නැති කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයට ගන්නපා මේක ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයේ පළමු ආරම්භය කියලා මම කියනවා එහෙනම් मीना लग्ने ओबट जय वेवा ओब अगोस्त मासे तुल आरक्षा वेवा ओबट सकल विद सौभाग्यम लंगा वेवा ओबगे मानसिक चित्त पीड़ा कायिक पीड़ा नैति वेवा ओबगे ओबट दीर्घायु संपत्ति लंगा वे लंगा वेवा निदुप नीरोगी वेवा केला प्रार्थना करमी ओबगे जीवित सुमपत्मी ओबगे जीवित आशीर्वाद करमी ओबगे जीवित ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැකි ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජය ගන්න. රාව නැස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ හා ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක පූර්ණ නිපුණත්වයද වසර 13ක රාව නැස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජන හදවත් තුල නොමකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරිපාර දකින්න. පරණාම පුජ්‍යල නාම සුබ නැකත් ඔබගේ ග්‍රහපලවලට මැණික් පැලඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජන හදවත් තුළ විශ්වාසය ඉහළින්ම දිනාගත් රාවන් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා 077 539 481 071 258 99 16